Come on. එෙරුව සරණයි කවුණනාවන්ත ගුණබර සත්පුරුස පිංගුවත්නී දෙදස් විසි දෙකවර්සය ගෙබෙන අවසන්දිිනරා්‍රයේ. එකසිය තුන්වන සජීවී ධර්ම සාකච්ඡා වාරයේ සිදු කරන්නටයි මෙ සූදානං වෙන්නේ. සමන්තාචකවාලි සු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන්මුනිරාජ සේ සුනන්තු සගගමොක්කදම් දම්ම සවනකාලු අයන් බදන්තා දම්ම සවෙනකාලු අයන් බදන්තා दालु अयं वदन्ता නමුතසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දසේ නමුතසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දසේ අවනාවන්තය ගුණබර සත්පුරුස පින්වත්න රත්නපුර පතිංචි සුපින්වත් ව්‍යාපාරික ජයිලාර් පේමසිංහ මැත්තුමා අයිම පින්ංවන්ත සාන්තිරන්තුන්ග ැතිනිය දූ දරුවන් නිර්මාණය කළ මිනිපුර අමාසාන්ති තපුවන ආරණසේ නාසනයේ සිටා පත් අපසි සැපරෑගේ පඥ්ඥාසර පොඩි හාමුතුරුවොත් ගම්පොලේ න්ත ස්වාමීන් වහන්සේ පොඩි හා මුදුරුවොත් අදත් මේ විදිහයට සම්පන්ධ වෙනවා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වත්න. ඔබ හලතියෙන පලවෙනි පස්නේ තමයි තෙරුවන් සෑනය පින්වත් ස්වාමීන් වහන්සේ. මාන්සේ වෙළඳාම නොකල යුතු වෙළඳාමක් හැටියට. තිපිටක සඳහන් නොවන බවත්. නොක්කල යුත්ති මස් පිණස සතුම් වෙළඳාම බවත්. තිපිටකේ සිංහල පරිවාර්තනය ගෙරහැර දක්වමින් සමහරු පවසනවා. ඒ සත්‍ය අසාත්‍යතාවේ පැහැදිලි කර්ජනමෙන් ඉල්ලා සිටිමි ඔබහන්සේට නිදුක් නිරෝගී දීර්කා අවසපාර්ථනා කරමි කියලා. සත්පුරුස පිංවටන බුදුරජාණාන් වහන්සේ විසින් විවිත තැංවලති නොකළියයුතු වෙළදාම් ගැන ගිහි පින්වතුන් දැනුවත් කළා. පංචිමා භික්කවී වනිච්චා උපාසකේන අකරනීයා. උපාසක ගිහි පින්වතුන් වන ඔයඇත්තු විසින් නොකළයුතු වෙළඳාම් පහත් තියෙනවා. සත්්‍ය වනිච්චා සත්ත වනිච්චා මංසවනිිච්ා මච්ච වනිච්චා විසනි්ාචා සූතිහෙම සඳහන් වෙන්නේ. උපාන්සක පිින්වතුන් විසින් නොකළ යුතු වෙළඳදාාම් පහතර පලවෙනි එක තමයි සත්ත වනිච්චා. සත්ත වනිච්චා කල කියන්නේ අභියායුත වෙළදාාම් නොකර සිටීම. එතකුට අභියාවිත වළදාම නොකිරීම අවිත පළදාම. ඊට පන්සේ සත්ත වනිච්චා ඒක සත්ව හිංසාපින සභ්‍යාවිත වළදාම නොකඉදීමෙන් පස්සේන්නේ ඒවගේම සත්ව වනිච්චා කිව්වාම තයිනු දෙක වෙනස් දෙවනි එකයන්නේ වහල් වළදාම දෙවනි සත්ව වනනිච්චායකන වහල් වෙනදාම. ඊට පන්සේන්නේ මංස වනිච්චා කර කියන්නේ මස් පිණිස සතුන් වෙනදාම් නොකිරීම. එකයන්නේ ඌරංමුවන් වගේ සත්තු මස් පිණිස විකුණනවනේ ඒ මස් පිණිස සතුන් වෙන දාම් නොකිරීම. ඊට පස්සේ මච්ච වනිච්චා මත්‍රව්‍ය ඒ මත්වන දේවල් වෙනදාම් නොකිරීම ඊඟගේක විසවනනිච්චා වස විස වෙන දාම් නොකිරීම. මෙතන මංසවනීච්චා කියල කියන්නේ මස් පිණස සතුන් වෙන දාම් නොකිරීම. දැන් සමාහදාය මස් පින්ස සතුන්වෙන දාම් කරනවනේ මෙතන්දී සාමානයේ මස් වෙනදාම මේ කියන එකට අයිතිවෙන්නේ නැහැ මේ කියන එකට මස්වෙළදාම නෙමි අයිතිවෙන්නේ මාන්ස පිණස සතුම් වෙළදාම් කිරීම කියන එක බව තේරුම්ගන්නට ඕන මොකද රජමාලිගාවට අතීති මස්මාන්ස අත්‍යාවස්සම වනාා. අනික් හැම තැනකමත් එහෙමයි. එතකොට වෙළදාාම් කරන වෙලින්දු හැමෝම වගේ මස්මාන්සි වෙළදාාම් කළා. හැබැයි ඒ අයාතර ඒ සතුම් මැදීම කර කරන්න නැතුව කැපමාන්සි වෙළදාමේ යෙතුනු අය තමයි බෞතරයක්. ඉ ඉතින් මේ විදිහට කවුන නිවැඇතිව තේරුන්ගන්න තිපිටකේ තියෙන දේ තමයි අටුවා විස්තර කරලා තියෙන්නේ ඇම සමහර කට්ටය වර්දවා තේරුම් ගන්නවා නමුත් මේකත් මේ විදිහටයි තේරුන්ගන්නට ඕනා. ඊළඟට අහලතියන පස්්නය තමයි අවසරෑ පින්වත් සාමින්න් වහන්සේ. බුද්ධ පූජාව පූජාකර ආහාර පූජාකන ගාථ කියන්න බැරි වුවහොත්. ඒවා බුදුරජාණන් වහන්සේට පූජා නොවන් නේද ස්වාමින් වහන්ස. ඔය පින්වතුම් බුද්ධ පූජාව වංකරන්නේම බුදුරජාණන් වහන්සේට. ගාථ නොකිව්වා තැම්පාත් කරන්න බුදුපියාණන් වහන්සේට මේ පූජා වීවාකෙන චේතනාවෙන්. ඔබට බුද්ධ පූජා යානිසන් සතියනවා නමුත් ගාතාහත් කියමින් ටිකක් වෙලා වන්දනා කර ලපින් කරගන්න පුළුවන්ගුණානා, අඩ බුද්ධ පූජාවී පූරචේත්නාවාරය උඩ් පින්කම් වගේ මුංචන චේත්නාවාරය ටිකක් වැඩි වස්සයෙන් ඒත්තික කටයුතු කරපු හින්දා තවත් මහත්වල මහනි සංස වෙනවා. බුදුරජාණන් වහන්ස අරමුණු කරමින් ඒ ඒ පූජාවන් වෙනවෙන පූජාකරදී ඇතිවන ජවන් සිත්වලටත් පළවන අන්තිම මැඳ ජවන්වල හැටියට දිට්ට ධම්ම වේත්නය උප්පාචවේත්නය අපරාපධිය වේත්නී විපාකධරම ලැබෙනවා. ගාතා නොකිව වැය කියල ගැටලුවක් නැහැ හබැයි ගාතාක් කිව යුතුවෙනවා කිව යුතුම් කියලත් අපි කියන්නේ ඔය ඇත්තන්ටට ජවන්සිත් බහුල ඇත්තිවන්න ඕන හින්දා. ඊළඟට අහලතියන ප්‍රස්නය තමයි අවසරය සාමින් වහන්සේ. වර්තමානයේත් මාර්ගපල්ලාබී උතුමන් වහන්සේලා වැඩ සිටිනවාද. ශාසනය තුළ අදටත් මඟපල් ලැබිය හැකිද මේට පිළිතුරක් ලබාදනමෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සානය වහන්සේට කියලා. අනිවාදීම වර්තමානයේ මඟපල්ලාබී උතුමාං පැවිදිිපින්වතුන් අතරගේම ගිහි ඔය ඇත්තු අතරත් ඕන තරන් ඉන්නවා. ජාති සෝතාපන්න විදිහට උපත්ය ලැබූ ඇත්තු පවා ඉන්නවා. එතකොට වර්තමානයේද මාරකපල් ලැබිය හැකිද කියලා ඇහවෝත්. අග්‍රස්සාාවක විදිහට මඟපල් ලබන්න බැහැ. අසූමහන්සාාවක විදිහට මඟපල් ලබන්නත් බැහැ. මකද බුදුරජාණන් වහන්සේ අභිය ස තමයි ඒ තනතුවර ලැබෙන්නේ. එතකොට සුස්ක විදර්ශක මඟපල්ලාබි උතුමා වර්තමානය බහුලව දකින්න පුළුවන්. සුස්ක විදර්ශක විදිහට ඔය ඇත්තන්ට මඟපල් ලබන්න පුළුවන්. රහතන් වහන්සේලා හයා ආකාරයක් ඉන්න ඔහොඳට ඒක තේරුන්ගන්න. රහතන් වහන්සේලා අග්‍රස්සාාවකයන් වහන්සේලා පාරිමීදම් ඒකාසංග කල්ප ලක්ෂයක් පිරීයුතුයි. කල්ප ලක්‍ෂයා පාරමීදම් පුරන්නට ඕන අසූ මහසාාවකයන් වහන්සේලා වෙන්න. සු පිලි සිම්භ්‍යාපත් මරහතන් වහසල වෙන්නත් බොහෝ කල්පාරමී පුලන්න ඕන. එතරන් ඇැතුවනත් බොහෝකල් පාරමී දම් පුරන් වන සඩභික්ඥා මහරාතන් වහන්සල වෙන්න. එතරන් ඇතුනාට තිවිද්‍යා මහරාතන් වහසල වෙන තවත් බොහෝ කල්පාරමී දම් පුරන්න ඕන. නමුත් අතීතයේත් වර්තමානෙත් අනාගතයත් ලොව පහල වනෙත් පහළවෙන්නෙත් පහළවන්න සිටින්නේෙත් වැඩි වසයම සුස්ක විදස්සක මහරහතන් වහන්සේලා. ඒඒ මාර්ග සිතීන් කෙලෙසුන් ඇැසීම පමණක් වෙලා මඟපල් ලබන උත්තමයන් වහන්සේලා. විසේෂ අභිඥා ආදිය විසේසයෙන් උපදවාගන්න සමතාධිය තියියුණු කරලා. යුතුෙනවා ොමු සමතා ආදියදියුණු නොකර රහතන් වහන්සේලා බට පත්තන සුස්ක විදර්සක උතුමන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ විදිහට මාඩක පල්ලා භිිය උතුමන් වහන්සේලා වර්තමාන වැඩ ඉන්නවා. සුස්ක විදර්ක උතුමන් වහන්සේලාට කිසිද. වෙනධ්‍යයක් කරන්නට බෑවිෙනධ්‍යයක් කිවේ අභිඥාවල කිසිවක් කරන්නට හැකියාවක් නෑ සුස්ක විදාර්සක නිසා තිවිද්‍යා සඩ භිඥා සව පිලි ිියාපත්. අසු මහසාාවක අග්‍රස්සාාවක උතුමන් නොවන නිසා. ඊළඟට අහලතියන ප්‍රශ්නයේ තමයි අවසරය ස්වාමින් වහන්ස, තිකෝටික පාරිසුද්ද සීලේ අනුව, මගුල් ගෙවල් වලට මත්පැන් දීම පවාක්නේ. අනුබලදීමක් නිසා. එතකොට මළගෙතරත් අවසං උනාම. මිනීවල කපන අයට සුරාවදුන්නේ නැත්නම්. ඔවු මිනිීවල කැපීම නොකරන බව අසා තිබෙනවා ඔවුන්ට මත් පැන් දෙන්නේ ඔවුන් ඉල්ල නිසානේ. අපේ කැමැත්ත නිසා නෙවෙයිනේ. මෙසේ සුරාවදීමත් විකෝටික පාරිසුද්ධ සීලයේ අනුව පවක්ද. ඔබහන්සේ මෙසේ අපගේ පස්නවලට පිළු තුරදීමට අවසරදීම ඔබහන්සේ කෙරෙහි මගේ සද්ධවන්ත ගෞරව හිමිවේවා. කවනාවන්තය ගුණබර සත්පුරුස පින්වර්ත්නයේ පලවන දෙවන තුන්වන සතරවන පස්සන සෑම සිල්පදයක්ම අංග තුනකින් අන්ස තුනකින් රකින්න ඕන තමා වරදින් වලකින්න ඕනෙ ඒවාගේම අන්නෑලවා වැරදිී නොකරවන්නත් ඕන අන්න අය කර්ණවෑදී අනුමට නොකරන්නත් ඕනෙ පලවන සිල්පදීට වගේම එක දෙක තුන හතර වගේම පස්සන සිල්පදීටත්යේ කදාලයි. අමං වරදිින් වලකින්න ඕනේ. අන්න එලවා ඒ වරද නොකරවන්නත් ඕනෙ. අන්න එක නැවෑදි අනුමට නොකර ඉන්නත් ඕනෙ. පන්සිිල්සුරකිීද්දිී ඔන්නඔය සෑම සිල් පදයක්ම ඔය අන්සතුනින් ආරක්ෂවෙන්නට ඕනේ. මත්‍රවෙගෙන ඇහුහාම. මද්‍රාවේ ඔය ඇත්තු දෙනකොට. මෙිත්තිකෝටික පාරිසුද්ධ සීලයේ අනුව. පින්ංවවෙත්නී ඔය ඇත්ති ඒ වරද සිද්ධ කරනවා. අනිත් අයියට මද්‍රාව්‍ය දෙන්නේ නැතුව තමන්ගේ කටියයුතු කරගන්න පුළුවන් කල්්‍යයාානමිත්‍ර ඔබ සමාජ නිර්මාණය කරගන්න. ඔබට ඒවගේ යහළූි මිතුරන් හැදේවි. ඔබට පුළුවන් ඒවගේ මිතුනාව කල්්‍යානමිත්ත පිරිසක් හදාගන්න. එතකොට ඒ ඇත්තෝ ඔය කියන මිනිීවල කපල දේවි. ඒවාගේ මළගෙවල් වලදීත් ඒ විදිහයට කටයුතු කරන්න පුළුවවා. මගුල්ගෙවලුත් ඕන තරන්තියෙන විහර විහාරස්ථාන පන්සල්ල ලත්ගන්න, ඒවාගේම ගෙවල්ල ලත්ගන්න ටැන්තියෙනවා විසේ සේම. මද්‍රවය කොහොමත් පන්සල්වලදි මගුල් ගවල්දලා සිල්වාධ කරගත්ීම ගැනගෙනන්නේ හැන නිනිවෙස්සලත් මද්‍ර්‍ය පතිස්සේප කරලා කටයුතු කරන තැනත් ඕන තරන් දකින්න තියෙනවා ඉතිං ඔය හැතු සිල්වතෙක්කෙන ගුණවතෙක්කෙන සමාජ රැල්ල ටහුවෙන්න පයිවට අනු බල්ධෙන්පා ඔබේකට අහු වෙන්න ඇතු උඩු ගම්බලා යන්න කිස්සේත් මනු මත කරන්නේ පා මඟුල් ගෙවාල්දට වේවා මළ ගෙවාල්දලට වේවා මද්‍ර්‍යගෙන්වා ගැනීම අනුමත කරන්නේ පා පතිස්සේප කරන්න. ඊළඟට හලතින පස්නය තමයි අවසරස්මින් වහන්සේ සෝහන් පලේට පත්වන සෑම පුද්ගලේක්ම තමන්ගේ සරීදී ඇතිවන නාමරූප සමාධිමස් සිතිං ඇතිවන නැතිවන ආකාරයේ දැකලද සෝහන් පලයට පත්වන්නේ නැතිනම් තවත් ක්‍රම තියෙනවාද උදාහනයක් ලෙස සමහදාය උතුම් බුදුරජාණන් වහන්සේකිරේ මහා චිත්තාප්‍රසාධයක් ඇති කරගෙන ඒ පීතියම සෝහන් පලේට පත්තුනා කියල මම දහම් පොත්වලින් කියවා තිබෙනවා මට මේ පැහැදිරිකදනමින් ගෞරවිීන් ඉල්ලා සිටම තිරුවන් සානය කියලාත්පු සත්පුෘස පින්වර්ත්න උ්ගටිතං්‍ය විපේත්‍ය නේය පද පරම පුද්ගලබීදී අනුව තමයි, මඟපල් ලැපින් සිද්ධවෙන්නේ. උගගත්‍ය විපේතං්‍ය උතුමාන් වහන්සේලා, අර විදිහට බොහොම සද්ධහදී දරම දියුණු කරගෙන අතීට පෙරපින් හින්ද පෙර සංසාරි ආත්න භාාවසේ දහස් කනාාන් සමට කකාල්ප ලක්ෂයක් විදර පදමුත්තර බදුජාන් වහසේ කාට යන තරමටම. ඒ කරගෙන තිබ මහා කුසල්වල විපාකේවිදියට වහා ධර්මාබෝධය ලබන්න පුළුවන්. අ වර්තමානි ධර්මාබෝධී ලැබූ අට ඒ පසපස්ස මේ ජීවිතීට කලින් ආත්නභාව සේ දහස් නම් පරණ කරම විපාක වැඩ පිළිවෙලාත් තියෙනවා. ඒ ගැන කතාන්නකද අර ධාරුචීදය තෙරුන් වහන්සේ කතාවේ අරගෙන වර්තමානයෙන් විතරක් බලන්නන්න එපා. ර්තමානයේ විතරක්න මේ අතීත හේතුු සපත් ගොඩක් කොය පසු පස තියෙන හින්දා. ඒක සිද්ධවෙන්නේ මෙහෙමයි. සූහන් මාර්ගීයට පත්වෙනවා නම්. ඔය ඇත්තු මෙන්න මේදී කළ යුතු වෙනවා. මුලිීම ඔබ පරීක්ෂණයක් කරන්න ඕන ඒ පරීක්ෂණය ආරිපරේසනය. චතුරාර් සත්‍යයා බෝධී උදෙසා ආරි පර්යසනයක් කරන් යන්න ඕනේ හම්බවී ඔය ඇත්තන් දුක්ක සත්‍ය කෙළ පංචිපාදා අනස්කාන් දෙයක්. ඒ හටගන්නල සමුදී සත්‍ය කෙල තන්හා එකසිය අටක්. මේ තන්හා එකසිය අටයි. ඒවාගීම දුක්ක සත්‍යය කියෙන මෙන්න මේ පලවැනි දෙක නැති කළ දැමීම නිවන වෙනවා නිවන් දකින්න ආර්ෂ්ඨානක මාර්ග්‍යප පිළි පදින්න වෙනවා. ඔය ඇත්තන්ගේ ආරි පරේසනයේදී ඉස්කන්ද කියලා ධාතු කියලා ආයතන ඉන්දීය කියලා ධර්ම වගයක් හම්බ වෙනවා මෙන්න මේ හම්බවන ධර්මතාවයක් හොඳට ඔය ඇත්තු නිරීක්ෂණය කරන්න වෙනවා. ඔබේ පරේශනයේදී හම්බවන මේ ධර්මතා හොඳට නිරීක්ෂණය කරන්න ඕන. එතකොට ඉස්කන්ද ඔබට හම්බවෙන්නේ කුඩාචිත් අස්සන තුනෑ මහචිත්ත අසන පනස්සකය කාලයක් තුළ චිත්ත චෛසක ධර්මයෝත් තරපධර්මයොත් ඇතිව නැතුව යනවාලේ කනිත්‍ය ලක්ෂයකළ ඔබට වැට හේවී. ඇතිව නැතුව යනවන නිත්ති නැතම් මේ ලෝක ධාතුව තුළ කිසිවකය අනිත්‍යයි. මේ කියන විදිහටමතේරුන් ගන්න. එට පහස අනිත්‍යතාත්වේ නිතරම දෙයක් පත්වෙනවරනං ඒක සැපධර්මයක් නම ඒට දුක්ක ධර්මයක්. අනිත්‍යනා දුක්නං. යන්නේ අනිත්‍ය දුක්ක ධර්මවලට ඔබ ආත් මේ කි්වට මමකි්වට මගේ කිව්වට සත්්‍යයා කිව්වට පුද්ගලයා කිව්වට නොවිනස්ස දෙයක් තියෙන වකල හිතුවට එහෙමේ දෙයක් නෑ මෙතන මේවා ඇතුවු සැනකින් නැතුව යන දර්මතා ඇතුව නැත්තුව යන ධර්මතා ඒවායි ආත් මේ මම කෙර දෙයක් නැහැ. ඔබට නිරීක්ෂණය වෙනවාම ස්කන්දවල ධාතුව ආයතනවල ඉන්දිය ධර්මවල එහෙම සත්ව පුද්ගල ආත්ම සභහාවයක් නෑ කියලා. ඔය ඇත්තෝ ඊට පස්ස බලන්න පිංුවත්නී නිගමනවලට එන්න පුළුවන්කමයක්. ඒතමයි පටිචි සම්පා දරමබෝධයට එන්න වෙනවා. සන්තති සම්හ ආරම්මණ කුත්ත ගණවලට එන්න වෙනවා. නාමහා විදර්ශනා ඥානවලට එන්න වෙනවා. තිලක්ෂණයත්තයක ඔය ඇත්තන්ට මේ ඉස්කන්දදාාතු ආයත්නාදී සංසාර පැවැත්ම වන විදිහ ගැන හොයාගෙන යනකොට අපරු නිගමන වගයක් එන්න වෙනවා. ඒ තම අවිද්‍යාව නිසා සංකාර්ට හටගන්නවා. ඒ නිසා සංකානිසා විඤ්ඥාන හටගන්නා මේ විදිට මුළු මහත් පටිය සම්පා දෙකියාව ලියම සමුහ සන්ත යා. දමනකුත්තයේ ගන හතරම, නවමහ විදර්ශන අන්‍යා අනසි අල්ලම, මේ විදිහට ඔය ඇත්තු අපූරුවට පිනිරීක්ෂණයෙන් පපති පල්ලබාගන්නවා. ඉට පසේ නිගමනවලට ඇවිල්ල නිගමනවලින් ලැබුණේ අවසාන පතිඵලයේවෙන්නේ ඔය ඇත්තංගේ චිත්ත සන්තතිවලර මුල ඉනම් පටන්ගත්ත බෝධිපාසක ධර්මතිත්හත වර්ධනය අවසානයේ වන එකම මාර්ගය හිතක මේ බෝධිපාර්සක ධර්මතිස්සාහත එකට ඒෙත්ලා ඒ උතුෝම් මස්සක ප්‍රතිපදා මාර්්‍යීම් පින්ං වර්ත්නි ඒ කෙරෙසුන් අසා සෝහං ආදී සතර මඟ සතර පලයන්ට පත්වීම මේ විදිහටයි කරන්න ඕන ඒ කරන්නට ඔය ඇත්තන්ට ුදුරජාණන් වහන්සේ මාර්ගී දීශස්නා කළ තියෙනවා. ඒ විදිහට කටයුතු කරන්න. අතීතයේ ඒකළ තිබුනානා වර්තමානයේදී භාගිවතුන් වහස ධර්ම දීශස්නා කරත් දිම, උංගට ත්‍ය වහා ධර්මමාබෝධී හරි දේශනවසානයේ වෙන කකංගදම්. උපේ තංඥ දිටාරිී භාගිවතුන් වහස ඉදිරිය මඟ පල් ලබයි නමුත් භාගිවතුන් වහන්සාද නැති නිසා ය ඇත්තන්ට නෙය පද පර මඟපල්ලාබි උතුමන් වෙන්න පුළුවන්කම ලැබෙනවා නේය වර්තමානයේදී පද පරම අනාගත භවේකය. ඊළඟට අහලතියෙන පස්්නය තමයි තෙරුවන් සාරණ වීවා. අපට බොහෝසයින් වටිනා කල්්‍යයානෙමිත්ත සහෝදරඉන් අපව සත පහකට ගණන් නොගෙන කිසිවක් මායින් නොකර, අධික කාර බහුලත්වයක් ද පෙන්වමින් අපව බැහැර කරන විට අප කුමක් කළ යුතුද. කල්්‍යයානි මිතුරෙක් නම් ඒ කල්්‍යානිමිත්තයන් වැඩිපුර කැමති හුද කලාවට. වැඩිපුර කැමති තමන්ගේ චිතසන්තතියට කෙලියෙස් ඇතිවන ඉඩ වහ ගන්නට. තමන් ඇසුරකරන කෙනෙක්ගින්. ඔවුන්ට ඇතිවන කේයින් තියෑම් ඔවුන්ට ඇතිවන රාගාදිය ඔවුන්ට ඇතිවන විවිධාකාර කෙලෙස්දාහයන්ගේ පීදාව. තමන්ගේ කෙලෙස් මාර්ධනය කළගන්න මහන්සි ගනමින් ඉන්න අර යහපත් මාර්ගයන්න උත්සාහ කරනයට බාධාවක් වෙන්න පුළුව. එනිසා ඒකට්ටිය අර දුරුවල වන අයව සක්තිමත්වීම බලාපොරොත්තු වෙනවා. වැඩි වසේම තනියමන්න උත්සාහ කරනවා. තරංචේ නාදී ගච්චේ ය සීයන් සල්ස මත්තනු ඒක චදියන් දල්හංකයිරා නැති බාලයේ සහායතා. තනියමින්න පුළුවන් තරං උත්සහ කරනවා. අවස්්‍යදීට පමණක් අවශ්‍ය වචන දෙක තුන විතරක් පිට කරලා නිහඬවෙන්න තමයි ගොඩාක් කල්්‍යයානමිත්‍ර ගුණධරම දියුණුකරපුය කැමති. ඒයැයි හුද කලාවට ගොඩාක් කැමති. තනිියමින්න්න ගොඩක් කැමති. හුද කලා බොහොම ප්‍රිය කරනවා. ඒ සූවයත්ත ඒ විඳින්නවා. ඒවාගේම බොහෝ පිරිිස් ඇසූනිසුරු කරමින් කතාබස් කරමින් කාලයේ කාදාන්න ඒකට්ටේ කැමති නහැ. ඒ කල්්‍යයාන මිත්වය හුඟක්ම කැමති නිහඩව තනිවම හුද කලාව වාසේ කරන්න. ඔබත් කල්්‍යයාාන මිතුරෙක් වෙන්න අනිත් අයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාස්නා කරන්න. ම ඉන්න තනිියොම හිටියොත් විතරක් කරන්න පුළුවන් දේ වල් තියනවා නිතර නිතර අනිත්‍ය ඇත්තික කතාබස් කරමින් ඉන්න ගියෝතින් කරන්න බැරි වෙන බොහෝදේවාල්. තනියම හිටියයොත් ආය පරිල්සන ස්කඳධාතු ආයත්ත ඉද්‍රිය ආදිය හොඳින් ඔය ඇත්තන්ට නිරීක්ෂණයවේවි. ඔය ඇත්තන්ට පුළුවන්කම ලැබේවි. අපූරුවට පටි සම්පා ධර්මාබෝධයයාආදිය ලබනව කතාකර කර කරන්න පුළුවන්ගේ වනෙමේ දැනගත්තට පාසේ තමන් විසින් කරගන්න ඕනේවා. ඒවාගේ යත්තන්ට අවස. ප්‍රතිපා ලබන්නත් පුලුවන්කම ලැබේවි. වකේට කැමතිවෙන්න. කල්්‍යාන මිත්තයෙක් බවට උබත් පත්වවෙන්න. ඒ කල්්‍යයාාන මිත්්‍රේ ඔබ ගනගන්න ඇත්න. ඔවුන් පස පාසේ පන්නගෙනගිහිලා බලෙන් හරි. ඔවුන්ගේ ඇසුර ලබාගන්න නමුත් ඔවුන් අක මැතිදේ කරන්න එපා හුද කලාවට වැඩි ඉඩදීලා. ඔවුන්ගෙන් ලබාගත හැකිදේ දැනගත හැකිදේ දැනගෙන ඔබත් හුද කලාවට පියවෙන්න. ඊළඟට හලතයන ප්‍රස්නේ තමයි අවසරයි අපේ පින්වා සාමින් වහන්සේ. දහම් මනසිකාරයේ කරද්දි මට අපේ පින්වා සාමින් වහන්සේගි මේ දැනගන්න ඕන වුනේ ස්වාමින් වහන්සේ. අපි මේ කෙළවරක් නැති සසරේ යන්නේ හීතුූ නිසා නේද. ඒ කියන්නේ මේ මනුස්ස ජීවිතී ලැබුනෙත් හේතු සකස් කරපු නිසා නේද. ඒ වගේම ආවිස දුකසැප සතුට මේ හැම දෙයක්ම කරම හේතු නිසාාවෙන් ලැබෙනදීවාල් නේද. නැවතාපි ඒ පලේට බැනිලා ඇල්ලා නැවත සසරට හීතු සකසාගන්නවා අනේද පැහැදිලි කරලා දෙන්න පින්වා ස්වාමින්න් වහන්සේ කරම විඩිමින් නැවත කරම සකස් කරමින් යන ගමන කනේද අපි ඉන්නේ තෙරුවන් සහන ස්වාමීින් වහන්ස කියලා. ඕ සත්පුරුස පිින්වර්ත්නයේ. මේවා හීතුඵල ධර්මියන්ගේ කියා කාරීත්වයක් ඔය රූප හටගන්නේ උණුසුම ආහාර සිත කරම කියන හීතුවන්ගේ. ඔය නාමධර්මයු විඤ්ඥානයේ සහ වීත්නා සංඥා සංකාරකෙන චිත්තසන්තතිය හටගන්න ඒ.ඒ ආ එතනවල බොහෝ හීතවනමි චිත්තසන්තති පැවැත්මට කර්ම විපාක විඤ්ඥාණසා ජයස්සක ධර්ම ආදී බොහෝ හිතපල් ධර්මයන්ගේ කියාකාරීත්වයක්. එතකොට මේවා පින්වර්ය ආකාණ්ඩුවම් පවතිනවා. හරියට දේවා නම් පීතිස්ස මහරච්ජදුවංකෙ කාලේ මහිදුමහරහතන් වහන්සේ. මහරඇතුමනේ මේ වල්මය ගස්වාර්ගගේ මොකක්දකේ ලැහුවමේ අඹගස් කියල කිව්වා. ඒ වගේ අඹපරම්පරාවක් අදත් තියෙනවා හැබැයි ඉදා තිබුණු අඹගහේ කිසිවක් අදීතුරු වෙලා නැහැ. හැබැයි ඒ අඹගස් පරම්පරාමයි. දිහර තමයි ඔය ඇත්තන්ගේ නාමරූප දර්මවන්ගේ පැවැඇත්මත් වෙන්නේ මෙම හේතු පල් ධර්මයන්ගේ කියාකාරීත්වයක් නමුත් සසරින් එගොඩ වෙනකං ඔබට ආවිස ඕන. සසරින් එගොඩ වෙනකං ඔය ඇත්තන්ට ආහාරපාන ඉදුන්හිටුම් ඕන. සසරින් ඉගොඩ වෙනකං ඔය ඇතු සුකිිතම විතවෙන්න ඕන යනිසා කුසල කරමේ හැසි දෙන්නට ඕන කරමය කියන්නේ දරමතා විසි දෙකක්. ඒ දරමතා විසි දෙකම ඔය ඇත්තන්ගේ. සිත සිතේත්න ධර්මත් ඒ කටයුතුවල යොදවාලමින් සරීරීෙන් හෝ වචනයෙන් හෝ සිතින් ඒ ඒ දේවල් කරවමින් අනාගතයට විපාකර ඇස් කරවනවා එනිසා පුුණ්‍යවන්ත ඔය ඇත්තො මේ බවගමනින් එගොඩ වෙන්නට මඟපල් ලබන්නටම මහන්සිගන්න මේ සංසාරීෙන් එතර වෙන්න නං කර්මස්සය කරන්න නං බෝධි පහස්සික ධර්ම දියුණු තියුණු කරමින් සහ මුලින් ඔය චිත්ත සන්තතිවල කෙලෙස් නසන්න වෙනවා. අද ඔය ඇත්තන්ට රාගේ කොච්චර පීඩා කර. දෙන්න ඇද. ඊය පෙරේද පහුගිය කාල සීමාවේ, රාගික චීතනා විටින්විිට ඔබේ චිත්ත සන්තති අරක්ගෙන ඔබෝ කොච්චර දාහයට පත් කරන්න ඇද. කොච්චර විහෙසර පීඩාවට පත්කරවන්න ඇත්ද. කේන්තිෑ මේ චේත්නා ඔබේ චිත සන්තතිය මොන තරම් අවුල් කරන්න ඇත්ද. ඉරිසියා මානාදී ධරම ඔබෝ කොපමන්න්නම් පීඩාවට පත් කරන්න ඇදද. පින්වර්ත්නී ඒ පිහිදාවෙන් සහමුලින්ම ගැලවෙන්නනා චිත්ත සන්තතිය ඕවා නැත්තටම නැති කල නසල දාන්න වෙනවා. ඒක වෙන්නේ මාර්ගය හිත්වලින් මාර්ග හිත් උපදවා ගන්නට බෝතිි පහර්සක ධර්ම වැඩෙන ප්‍රතිපදාවක් ඕන වෙනවා ඒ පතිපදාවින් උපින්වන්ත ඔය ඇත්ත සීලයෙන් පටන් අරගෙන චිත්ත වි සුද්ධට ඇවිත් දිට්ටිකංකාවිතන මගා මග ඥාන්දස්සන පටිපා ඥාදස. සනාදීකමේයට ඉදි දියට ඇවිල්ලා ප්‍රතිපල් ලැබෙනකාම්මානුකමනය කරන්න වෙනවා. ඊළඟට හලතියෙන පස්්නේ අවසරය අපේ පින්වා ස්වාමීින් වහන්සේ පළමුුව වැඳ නමස්කාර කරමි ස්වාමින් වහන්සේ බුද්ධ පූජාව ඉවත් කිරීමේදී කුමක්ද කළ යුතු. කුරුල්ලන් වැනි සතුන්ට දැමීම වර ද්ද. වලලන්න කියලා ස්වාමින් වහන්සේ කෙනෙක්. පැවසවා නමුත් ඉඩ නොමැත් නිසා කුණුවකට දැමීම නුසුදුසු නොවීද කවුණාවෙන් පැහැදිරිික දෙන සේකවා තෙරුවන්සානය කියලා. වර්තුමානයේ සමහර මේ පැවිදි පින්වතුන් වහන්සේලාත්. ගිහි ඇත්තුොත්, බුද්ධ පූජා සම්බන්ධ විුධ මතවාදවල ටැවිල්ලා. සමහදාය එ තවත් කෙනනේගේ අනුභාවයට වෙන්කිරීම තදින් පති සේපකරනවා. තවත් ඇයට විවිධ අදහස්තියනවා. බුදුරජාණාන් වහන්සේකිවි ඒ පාත්තරයට දීවිය ඕචා දමපුහින්ද බුදුරජාණන් වහන්සේ චිච්චිතායට චිටිටායියට සඳුපායද සම්පදු පායද ආදී විදිහට ඒ තත්ත්වයන්ට පත්වයෙන්ෙන ජලයට මුදා හරරින්න කියව්පකානා පවා සමහරුන් වරදවාතීරුන් අරංගඉන්නවා. ඔය ඇත්තු ඒකට මෙහෙම දෙයක් කළ යුතුයි. සූත පිටකයේ බලන්න භාගිවතුන් වහන්සේ වරදා අවසං වනාට පස්සේ ඒ ධානයේ සම්බන්ධව ලධාපු තැන්ඩ් කොහෙද තියෙන්න කියලා. ජේතවානා රාමේ බුද්ධව සම්භාගිවතුන් වහන්සේට පූජා කල ඉතුර වෙච්ච දානය, වරදාාපු වලතියන කොහෙද කියෙල හොල බලන්න. ඒවගේ භාගිවතුන් වහන්සේට පූජා කළ ඉතුුණු දානයේ පූර්වාදාාමය කොයිවලේද මෙ වලජී කියෙල බලන්න. ඒඇතු තිිටකේ තුළ ඒ ආශ්‍යතව ඇතුු තව කරුණු සිද්ධ වෙලා තියනවාද ඒ භාගිවතුන් වහන්ස වලදා තව කෙනට දෙන්න නැතුයි ඉවත් කරන ඉතුරුවන ආහාරය සම්බන්ධව තව කතාසා ව හොරක හොරින් කාාපුවයසා ඒකත දොස්පරසාපු විදී ඒකට යම්කිින් සමාජ කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවාද. ඔය වගේ ඔ ඇත්තු හිතන් ඕන පැතිවලින් හිතල බලන්න. හම්බ වේහෙම දෙයක් නෑ කියලා. එතකුට ඔ ඇත්තන්ට හම්ුවේ භාගිවතුන් වහන්සේට තමන් කන්න තිබ්බ බත්පතිම් පවාදාාන පූජ කළ. එතකොට තමන්ගේ ආහාරය පින්ගානීෙන් පවාදාාන පූජ කළා. එතකොට ඒ අයට ඇතිවුණු චේතනාවයි වැදගත්ම වනේ පින්ඩ පාත තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කළ එන්නේ වැසින් නිවස හැමෝම අදවගේ දැනගෙන හිටිය නැහැ සහරුම් කැමැත්තෙන් දුන්න සහරුම් අක මැත්තෙන් පූජ කලා. කොම වනත් පින්වත්නේ ඔය ඇත්තුවූ බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත්. තවත් කෙනෙක්ට අයාපතක් වන දෙයක් නම් දේශනා කරන්න නෑකන එක විශ්වාස කළ යුතුම වෙනවා. බුදුරජාණන් වහන්සේ ආමිසධානය උදෙසා පැවිදිවීම නෙමේ සසදින් ඉගොඩවීම උදෙසා ධර්මදාානය උදෙසා පැවදිීම තමයි අනුමත කළේ. ඔය පින්වතුම් භාග්‍යවතුන් වහන්සේට දාානයේ පූජය කරන්න. ඒ බුද්ධ පූජාවී ආනිසංස ලබන්න. ඊට පස්ස ඔය ඇත්තු ඉතිරිවන ආහාරය ඒ ඉතුරුනාට පස්ස පුදාහල දානයක් විදියට සල කළ තවත් සතෙක්ත කන්න බොන්න දෙන්න. එතකොට ඒ ඇය කුස පුරවා ගනිීවි බුද්ධ පූජාව නිසංසත් ඔබට ලැබේ අඩ තිරසංගත සතෙක්ට ඉතුරුුවේච් හාරදීම යාන සංසත් ඔබට ලැබේ ඔබේ චිත සන්තතිය තුොළ සැකයා පීඩාවක් අපහසුවක් ඇත්තේෙත් නැහැ. ඉතුරුණු ආහාර හැමදාම වලදාල වලදාල වලදාලා, ඒලඇපිරිපිරී ඒක පනුවහෙම පිරිලා ඒ පනුවයේ බුද්ධ පූජා නරක් කලා තියෙන විදියේව කන්න එහෙමැවිල කුරුල්ලූ හෙමැවිල්ල. ඒ වගේ දානාහපකාර දීවල් එක්ක ඔබගේ චිත සන්තතියට අමතර පීදාවක් වෙහෙසක් ඇතිවෙන්නෙත් නැහැ. පිංවර්ත්නී බුදුරජාණන් වහන්සේ ඇත පූජාකිරීමේ යාන සංසත් ලබාගෙන ඉතුරුවන ආහාරය සතෙක්තදීලා ඉතිරි සංගත සතෙක්ට ආහරදීමේ ආනසංසත්. පින්කන් දෙකම ඔබ සිදු කරගන්න. ඊළඟ ටහලතියෙන පස්්නේ තමයි තෙරුවන්සානය සොපිින්වස් සාමීින් වහන්ස හිත ඇත්තේ හදේවස්තුවේ ලීධාතුව ඇසුදී බව අසා තිබෙනවා. ඒ අසා කියවා ඇත්තෙමි. බයිපාස් එකකදී සැත්කමකදී ඒ හිතතියෙන්නේ කොහොමද කවුණාවෙන් පැහැදිලික දෙනු මැනවි ඔබ වහන්සේට සැමටත් තෙරුුවන්සාන වීවා කියලා. සත්පුරුස පිින්වර්ත්නී කෙනෙක් මවකස පිළිසිඳ ගන්නකොට. ඒකෙනගේ කර්මවල හැටියට රූප කලාප තුනක් ලැබෙනවා. අම්මගේ පාස්සවීෙන් තාත්තක පාස්සවෙන් ජානගතව ලැබිෙන රූපවට අමතරව කරමය ඇති වෙනවා වස්සු දසකේ කාය දසකේ භාව දසගේ කළ රූප කලාප තුනාක්. මේ රූප කලාප තුන කොයි වෙලාවකවත් ලම් බවවල කරගත්ත කරම නිසා ඇරෙන්න්න වෙන තේතුවකින් ඇතිවෙන්න නැහැ මෙම කරමජරූප. ලේපාටටවත් හැරල නැති. තලතෙල් පැහැට තියෙන අවස්ථාවක තමයි මේ රූප කලාපටික පහල වෙන්නේ. තලතෙල් පැහැට තියෙන්න්නේ. ලේපාටටවත් හැල්ල නැහැ දැන් ඔය ඇත්තු සැත්කමකදී තවකනට බද්ධකරන හරදවස්තුූ හැත්ල නැහැ. නමුත් තලතෙල් පැහෑයට වස්තුූපසාද රපදස්සකේ ලැබිලා. සිත් පහළවෙන්නේ ස්ථාන හයක් කෝනපේවට ආයතන කියනවා. චිත්ත චෛසක ධර්ම පහළ වන ඒ ආයතනවලින් දෙකක් ලැබෙනවා මිනිස් මවකුස පිළිසඳගත්්දි මේ වස්තු දසකේ විදිහට වගේීම කායදසකේ විදිහ ආයතන දෙකක් ලැබෙනවා. භාවදසකේ කර්මචුවනාටඒ කායතන නෙමි. එතකොට මේ වස්තුදසකය, හයද වස්තුව ඇතුලත අඩපතත් පම රුදිරේ ඇසුරු කරමින් පවතිනතත්වයට ඒ සරීරයේ අම්මාගේ ගර්භාසය තුළදීම සතිමාසේ අනකොට තමයි පත්වෙෙන්නේ. මුලිම හද වස්තුවක් නෑ මුලිම ලේපාටිතවත් හැල්ලනෑ. තරතිල් පැහැටීපේ. හැබැයි දෙවන තුන්වන හතරවන පස්සන සති පහු වෙලා මොලයස් දහතරවන් සතිය වගේ වේ දික්‍ය ආකාරී තත්ත්යට ඇවිල්ල සාරීරික කියාකාරීත්වයන් එහෙම සිදුවමින් ඉන්පස්සය මෙලොව බිහි වෙනකොට ඒ කෙනාගේ අඩපතක්පම රුදරය ඇසුරු කරගෙනම වස්තු දසකයේ තිබ්බට ඒ වස්තු දසකයේ තුළ බුහෝචිත්‍ර චෛ්‍යකයෝ ඩිපංච විඤ්ඥාන ඇරෙන්න්න අනිස් සියලම සිත් හටගත්තට. චක්කූ සෝතාදයේ කුසලා කුසල විපාක විඥාණී ආයතනවල ඇතිවනේ වැරෙන්න්නේ අනේ තොක්කෝම ඇති වනාට පින්වත්න අර හද වස්තුව තවකනට බද්ධකතාදී මේක අරයි අන්ඩ බැහැ. මොකද අනිත් ඒ ආයතනත්යක බද්ධව තියෙන්නේ. එතුන් මේක කරමජ විදිහට මේ කරම වස්තුදසක කරමයට අදාලෝ වගේ මේ ඒ කෙනාගේ අතීත කරමවලින් ලැබුණු. චක්කූ ප්‍රසාද සෝතා ප්‍රසාදාදී ඒ ඒදේවල්වලදී එෙහෙමයි. ඉති මේ මේ විදිහටම ඔබ තේරුන්ගන්නට ඕන ඒ ආකාරයට කල්පනා කරන්න එතකොට ඔබට වැට හේවේ බයිපාසැත්කමකදී. හිත තවර්ගනයට බද්ධ කරන්න එහෙ මොක්කාවත් කරන්න බැහැ මේ නාමරූපධර්ම පද්ධතිය තමන්ග මේ සරීරයේ රප ගොඩ. හටගත්තේ නානාපකාර ඇහි තූන්ගෙන් ඒ හීතුව අතර කරමජ හීතුූන්ගෙන් අනිත රූප පරම්පරාව ඇතිවේද්දී මනුස්සේත බැහැ. කෙනෙක්ගේ කරමවලින් හටගත්ත රූප පරම්පරාව තව කෙනෙට ගිහිල්ලා. බද කරන්න හැබැයි කෙනෙක්ට පුළුවන් කර්මාදී බොහෝ හේතුවන්ගෙන් හටගත රූප කොටසක් තව කෙනෙක්ගේ සරීරයට අරවගේ එපත් කරන්න. කෙලින්ම කරමච වනු රූපයක් තව කෙනෙක්ගේ කරමචකාහනාවක් කරන්න බාහිර බලවේගේකට බැහැ. ඊළඟට හලතියෙන පස්්නය තමයි අවසරෑ ස්මින් වහන්සේ වගකීන් අධික. බහුල ඒ වගේම දානශීලභාවන ප්‍රගුණ කරන පුද්ගලයෙක් සිටිනවා. මේ පුද්ගලයා ධර්මස්වනය කරාන විශාල කැමැත්තා දක්වනවා. ධර්මස් සවනටම කාලී වෙන් කරන්න අපහසු නිසා ඔහු රාජකාලය කටයුතු අතරතුර නිවසේ වැඩ කටයුතු අතරතුර ධර්ම දේශනාවන් සවනය කරනවා. වෙනත් වැඩවල නිදති වෙමින් ධර්මස්ස වනය කළද. මනා සිහියෙන් ඒ දේශනා වෙනවෙනම අවධානයේදමින් සවනය කරයි. දේශනාව ගේ ස. ඳහන්දෑ ඔහු ප්‍රාජෝීකය කියාත්ම කරයි. වෙනත් වැඩකරමින් ධර්මස්සවනයේ කිරීම නිසා මේ පුද්ගලයාට අකුසා රැස්වෙන්න පුළුවන්ද. ධර්ම අගෞරවයක් වෙන්න පුළුවන්ද තෙරවාන්සානය කියලා, කිසි සේත් මෙහෙම වෙන්නෙ නැහැ වෙනත් කටයුතු කරමින් ධර්මස්ස වනය කරන්න කියෙලා කියන්න. අතීතයේ එහෙම කරපු අවස්ථා ඕන තරන් තියෙනවා. සැරියුත් මහරහතන් වහන්සේ පවා රහත් වනේ තමන්ගේ බෑනනුවන්ට බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරනකොට පවන් සලමින් ඉන්න අතරීදීමිසාක් ධර්මස්වවනය කරන්නම කැපවෙලා හිටියවෙලාව නෙමේ කියෙන එකත් මතක තබාගන්න. එනිසා ඔය ඇත්තු වෙනත් කටයුතු කරමින් උුණනා අතිවත්්‍යයා වස්සෑන ගිහි ජීවිතයට ඒවා කරමින් ඉදද වුණා ධර්මස්සවනය කරන්න සමහර ගිහි පැවි. දිදේසකයෝ පටලවාගෙනඉන්නවා, අර ධර්මදේශනා කරන්න න්නට පවරලා තියෙන පනවා තිබන විනිීනීති එක්ක. ධර්ම දේශනා කළ යුතු ආකාරී විස්තර කළ තියෙන විනනීති ඒවාගේම ධර්මස්වවනය කිරීමට අදාළව පවතින කාරණයි දෙකක් භවතීරුන්ගන්නට ඕන. දේශනා කරන දේශකයන් වහන්සේ දේශනාව කළ යුත්තේ විනේ නීතිවට අදාළව ධර්මස්සවනය කරන්න ඔය ඇත්තන්ට මැරෙන්න්න ඔන්න මෙන්න තිෙද්දිහරි. අහසින් වැටමින් ඉදිහරි අවස්ථාවක් ලැබුණොත් ඒක මඟහරවගන්න එපා මඟ පාලබන්නතිය අවස්ථා අහිමිකරගන්න එපා. පුංචි ෝ සුළු මහොතක් කුසාසිතක් ඇතිවුණුවොත් භාගිවතුන් වහන්සේ ඒකයි වානනා කළේ වෙනත් කටයුතු කරමින් ඉද්දි වුණත් කුසාසිත් ඇතිවීම වරදක් විදිහ දේශනා කරන්න ඒක භාගිවතුන් වහන්සේ. ඉතාම ඉතාම වටිනා සම්පතක් බව දේශනා කරනවා. එනිසා ඔය ඇත්තුවිසින් අනිවාරීම වෙනත් කටයුතු කරමින් ඉද වුුණත් දර්මස්සවනය කරන්න ඒ ඔබට ෙලෝ හපත පිණිස පවතිීවී. ඊළංගට හලතියන ප්‍රස්නයේ තමයි, ගෞරවනිය සාමින් වහන්සේ වර්තමානයේදී බුදුදහම විකෘතිී කරන පිරිස්. බුදුදහම බෞද්ධ සංස්කෘතියේ මූලයම් වේචනය කරන, ඊට ගරහන පිරිස් බොහෝමයි. ඒ දුර්ුමත පිළිගන්නා පිරිස්ට වැඩිවෙමින් ඇත. මීට මූලික හේතුව බෞද්ධයම් බුදුදහම හරිහටි නොදැනීමයි. මාගේ ඉල්ලීම වනයේ. ඔබහන්සේලා එක් වී තිිපිටකේ මුලසිට අගදක්වා, සරලව අර්ථ සහිත පිළිවෙලට පහදා දෙන වැඩසටහනක් ඉදිරිපත් කරන ලෙසයි. බෞතරයක් බෞද්ධයන්, තිිපිටකේ අධ්‍යනය කළ හෝත් පිරිසුදුසේ සද්ධාරමය විකූත ඒ කිරීමට නොහැකිවනු ඇත තෙරුවන් සානය කියලා ඕ පිින්වත්නි ඒකිෙහිම තමයි. තිිපිටකේ විවෘත්තකදන්න ඕන. තිපිටකේ විවෘත්ත කලාම හැමෝට මේක තේරුන්ගන්න බැහැ. සමහරුන්ට පුළවා. දැන් ඊයේ පිරිේද ඔබ දකිින් ඇති අඩ මොලේ සම්බන්ධ මතකය මොලේ තියෙනවා කියන කානාවක් ගැන අහල තිබ පස්නට පිරිතුර දුන්නන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන්කම ලැබුණ අය බලන්න. නාමරූප ධරම ගැන් දන්නයි විතයෙන තේරුන් ගත්තේ. ඔබ ඉන්න ගිය සමාජයේ බෞද්ධ කියලා ගොඩක් ඉන්න ලේබල් කාරියෝනේ. ඒ ය දන්නේ නාමරූප ධරම කියා පටිපාටිය. ඒක නිසා ඒක අට්ටිය. වගේ අර ධර්මානුකූලව ඉතා පැහැදිල්ලිව නිරවුල්ව තියෙන දෙයක් වුණත් විස්තර කලා මේක වරදවාගන්නවා. තේරුන්ගන්න සක්තිය නැතිහින්ද. අපි වුනත් මේ ධර්මාසනයට වැඩම කරන්න කුටයෙන් පිට වෙනකොට. පින්වත්න සූත්‍ර විනයේ අභිධරමය අටුවා ටීකා ඉක්මවාගේ කිසිදු වචනයක් පිට නොවන දැඩි අධස්ඨානය මෙතන මේේ වැඩ දේශනා කරන්න. අපෙන් පිටවන හැම වචනයක් තුළමතියෙන්නේ සමාජයේ තුළ කතිකාවතයක් නිර්මාණය වුණත් තිබිටික බුද්ධ වචනය පමණයි. ඒක්මාක් කිසිුදු වචනයක් කියන්න. ඔය ඇත්තුොත් ඒමයි කරන්න ඕන. ඔබේකද තිබිටක බුද්ධ වචනය දැනගන්න ඕන. දැනගෙන මද ඔබේක කියන්නත් ඕනේ. පැවිදිදේශකය විරක් නේ ගිහිදේශකයොත් පහලිවෙන්නට ඕනේ. ඒවාගේම තමයි බෞද්ධ සංස්කෘතිය. බෞද්ධ සංස්කෘතිය අත්්‍ය අවස්සයි ඒක වෙනස් කරන්න කැපෙන්න්න ොන් නැහැ. කාලාරූප වෙනස්සේවි. ීට අවුද සියකට දහසකට කලින් තිබස් බෞද්ධ සංස්කෘතිනෙමේ අත තියෙන්නේ. ගොඩක්ඒව වෙනස්වෙලා. බුරිමිත තායිල්ලන්ත කාම්භෝජ ලාවෝස රටවල්ලර බෞද්ධ සංස්කෘති එකනිකට වෙනස්. සංස්කෘතිය වෙනසුනාටයේ කුසල් අංග වෙනස්වෙෙන් නැහැ. කුසසා සිත්වල ඇ යදෙන චෛතසික ධරම වෙනස්වෙෙන් නැහැ. ඒනිසාමේ හැඩගහිල්ලා තියෙන බොහෝකාලයක් ගිහිල්ල මේ විදියට හැඩගැහෙල තියෙන සංස්කෘති කරාමු වෙනස් කරන්න කාව කවුරුත් ඉඩ දෙන්නේපා. ඒක ස්ොභා විකව ධර්මානුකූලව ඒකට ගැලිපෙන විදිට වෙනස්සේ ධර්මවිනි ඒකට ගැලිපෙන ආකාරයට එකක ඇත්තන්ට ප්‍රයෝජන පිණිස ඒ අවස්ස කටයුතුවල යෙදෙන්න්න පුලුවන්කම ලැබේවි. එනිසා ඔය ඇත්තොත් ්‍රිපිටක ඉගෙන ගන්න අපිත් ඒවෙන්වියෙන් බොහෝ වැඩ සටහන් කරනවා. අපි සූතවිනි අිධර්මේ ්‍රිපිටකේමමා අල්ලා. බොහෝ වැඩ සටහන් කරනවා. මතක තබාගන්න මේ කිසිම වැඩ සටහනකට කිසුද. අයකිරීමක් කිසිදු පිරිකරක්වත් බාරගන්න හැ. අඩුමතරම සභංකටයක්වත් අපි භාරගන්න නැතුව තමයි මේ සියල්ලම ධර්මදානයක් වසෙන් සිද්ධ කරන්නේ. ඉත් තරන් කැපවීමෙන් සිදුකරවුන් ලබන්නේ අති සහීම කැපවීමෙන් දියෙන හැම ලිපියක්ම. කරන හැම දේශනාවක්ම සම්බුදු සසනේ උන්නතිය සහ බොහෝ දෙනාගේ මඟපල් ලැබීම උදෙසාමයි සිද්ධ කරන්නේ. ඒම තමයි එකම බලාපොරොත්තුව. ඔය ඇත්තොත් ඒ විදිහටම කටයුතු කරන්න බොහෝ දෙනාගේ හිතස්ෝ පිණෙස ධර්ම දරවෙන්න විනේ දරවෙන්න බහෝ සුතවෙන්න ධර්ම විනය සීම ඉක්ම අයන්න ඇතුව අවස්්‍ය විදිහටම කටයුතු කරන්න. අපි දායකත්තේ අපි ජීවඇත ඉන්නකම්ම මේ විදිහත් ලැබෙනවාම්. සමාජයම් කිසි ධර්ම විකෘතිී ප්‍රස්්නයක් මතුවෙන කොටම අපි වහා ඒ පිළිබඳව කිය්‍යාත්මක වෙන, බොහෝ කාලයක් එෙසි සිදු කරගෙනාව දෙයක්. අහුදු විස්සක වගේ කාලයක්තිස් ස අපි සිදුකරගෙනාව ඊතත් වඩැවැඩි කාලයක්ති සිදු කරගෙනවා තාක්ෂන පහසුකන් ලැබීමත් එකේ තවත් පොළුල්ල සිදුකරගෙන යනවා. ඔය ඇත්තඋනත් ධර්ම යකෘතියක් දුට විට නහ දෙවෙන්නේ එපා මුුණ වතරකින්න එපා ඒ එහෙමොහො තඒම හඬඩ නගන්න කිසිම දෙයක් බලාපොරොත්තුවෙන්නේ එපා අපි වගේ කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඔය ඇත්තවේඒ ධර්ම දානය සිද්ධකාරන නිවාන් පිණසේක උපකාරවේ වී. ඊළඟට හලතියන පස්සනේ තමයි අවසරෑ ස්වාමින් වහන්සේ, පුද්ගලයේක් දිනකිීහිපයක් මොලේට අධිකව හානි සිදු වී. සිහිසුම්ව සිට මියගියහෝත්, ඒ පුද්ගලයාගේ ප්‍රතිසාන්දෙ චිත්තයේ අරමුණ කෙබදුු වේද. සිහිසුම්ව ඇතිවිට බවාංග පතනයක් වේද, තෙරුවන්සානෑ ස්වාමින් වහන්ස කියලා ඔය ප්‍රස්නේ ඔය ඇතු ජීවාත්තතිද්දි මැරෙද්දිව වන විදිානුවන දකින්නේ. උපද්ධිම වෙන විදි අනුව දක්කොත් ය පස්සට උත්තර එතන හම්බව වෙනවා. නැ මැරෙනකොට මෙතන අවේවලට හහානි වෙලා නැත්තන් කෝමමාත් තත්තයට පත් වෙලා මොනමහරිවිදියකි නැත වයිසට යනකොටසහිේ කලපනා ඩි වෙලා හරි. වරසට අද්‍ය අු හෝ ගා ඉන්න තත්ත්යට විතරක්ම ගිහිල්ල හරි ඇහෙම් මේ කණින් නාසේන්ව පී ඇැතුව දැනින් නඇතුව ගිල් හරි මැරෙද්දී.ගොහොම වුණත් ඒකනාගේ මනායත්නෑ දම්මාරම්මනා එතන්‍රියාත්මකයි. කෙනෙක් මවකුසේ පිලිසඳ ගත්්දී. තලතිල් පැහැට සුක්‍රඩීම්බ තියෙන වෙලාවේදී. ඒ කනාගේ වස්තුරූපයේ ලැබෙනවා ප්‍රතිසන්ධය ලබද්දම. භාවරූපයත් ලැබෙනවා කායරූපයත් ලැබෙන එතකොට කාය ප්‍රසාදය නිසා ඒ අරමුණුත් ලැබෙනවා. ඒවගේම හරද වස්තුරූපේ නිසා මනාඇත්ත ධම්මාරම්මනත් ලැබෙනවා. මැලකොටත් ඔන්න ඕකයි විදිහට මයි වෙන්න. දෙමුක ද අනිත්තා ඇතැන් ටික හැත්තෑ හත්වන් දිනවාගේ වෙනකං ඉන්න පැෑ ලැබෙනකාම්. දැබන්න ඉප්‍රට්නාට පස්සෙන් ඇසහීම පේන ඒ වනාට මානාසන්න වෙන්නකොට අර අරවිදිට මොලේට අධිව හානි තියද්දි වෙලා තියද්ද වුුණත් වටපිට වෛද්‍යවරු කතාකරනේව තමාන්ගෙනනෑදය කතාකරන ඒවා සිදුවන දේවා ඒව දැනඉන්න පුළුවන්. ඒවා මනාතන් දම්මාරම්මණ විදිහට දැන ගන්න පුළුවන් ඒ අරමුණු. එන්සා ඒක තේරුන් ගන්න කවුඩු හරීගේ හොඳටම බරපාල්ල ත්්පලව ඉන්න වෙලාක ලංඟට ගිහිල්ල, එයාට අපි කියනේ වැහෙන් නෑන කිය කියේ ඔයඇත්තු හිතතුළ හදාගෙන කියවන්නේයන්නපා ඔහුන්ගේ දේපලගන්නයි විධදේවා සම්බන්ධවයි, පිින්වත්න අරායටක දැන නවත් තේරෙනවා. දම්මාරම්මනයි කියාත්මක වෙනවා. සමහල්ලාවට මොලී කයාාකාරීතයේ දුර්වල වුනත් ඇස්වලින්ම් පෙනුණු බව අඟවන්න බැරුණත් රූපජායා දකින්න පුළන් අවස්ථා තියනවා. කංවලින් දැනගත්ත බ ඇහුුණ බව අඟවන්න බැරුණත් ඒකෙනට ඒසියාල් හොඳට කංවලීම් ඇහිලා තියෙන. මකදේ පසාදරූ ප්‍රතන යෙනවන්නේ කරමජවාදයෙන් හටගත්තේවා ඒවා දැනුණු බව පිට අඟවන්න බැරි වුණත් එනිසා ඔය ඇත්තු ඒවගේ අසාති රෝගීන් ලගඩ සිහිනුවනින් කටයුතු කරන්න ඒ ඇත්තන්ට අංගවන්න බැරි වුණත් ඔබ පිරි සච්ජායනාදිය කරලා අආසර්වාද කරමින් කටයුතු කරන්න ඔහුම කුසි හසරුවන්න ඔබත් කුසල හැසිරෙන්න්න. ඊළඟට අහලතියන පස්්නය තමයි තෙරුවන් සානය පෙන්වස්සාමින් වහන්සේ. ඉතා මානාසන්නව යන්ත්‍රමගින් ජීවිතයේ පවත්නා. මවහෝ පියාගේ යන්ත ගලවා ඉවත්කිරීමට වෛදිවරු විසින් කැමැත්ත ඉල්ලා සිටින විට, දරුවෝක විසින් එම කැමැත්ත ලබා දුනහෝත්, ආනන්තරිය පාපකාරමයක් සිදුවිය හැකිද කවුනාවෙන් පහදා දෙන්න. පානෝභවේ පානසන්නේ වදකචිත්තම උපක්කමෝ තේන ජීවිතනාසූව අංගාපංච වදස්සමේ, පනඇති සතෙක්වීම පණ ඇති සතෙක්ක එද්දැනීම. මානචීත්නාව ඒ සඳහා උපක්‍රමය ඒ මානයට පත්කිරීම, මේ තමයි කර්මපතයක් මෙ පානගාත කර්මපතයා සම්පූණමන අංග පහා. එතනදී මවහාපියා සම්බන්ධව විසිමවිදදිියකින් ඔය ඇත්තු ඒ මානයට හල්දකකට සම්බන්ධ නොවී සිටීම තමයි වැදගත්. නමුත් වෛද්‍යවරු විසින් තීරණය කරාවි කළ යුතුදේ. වෛතිවරු තීරණය කලාට පස්සු. එයට එකඟවීම, ඒ ඔබේ තීරණයක් නෙමේ පයිතිවරුන්ගේ නියමයක් හින්දා. එනිසා වෛ්‍යවරුන්ගේ නියමේයට එකඟවීම, වෙනම කානාවක් නමුත් මවුපියන් සම්බන්ධව ගන්නකොට හත වස්තූ ක්‍රියාත්මක නං, ඒ මොහොතෙත් අනිවාලේම ජීවත්්‍යෙනවා මියතිලා නැෑැ. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සානයි, අවසරෑ පින්වා ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ආවිසංස්කාරයේ අත්හැරීමේදී. සතර ඉද්දිිපාද වඩනලද උතුමන් වහන්සේ නමකට අවස්්‍ය නම්. ආයු කල්පයක් හෝ ඊතත්වඩාකාලයක් වැඩසිටි හැකි බව ආනන්ද ස්වාමින් වහන්සේට පමණක් දේශනා කළේ ඇයි. ඒකති හි තුව තමයි ඒ සාකච්ඡාව ඇතුූනේ බුදුරජාණන් වහන්සේත් ආනන්ද තෙරුන්වහන්සේත් අතර නිසා. ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අතර ඇතුුණු සාකච්ඡාවකදී, ඒ අතර ඇතුුණු කෙනාට තමයික දේශනා කරන්න ඕන, මේ වෙන කොටත් ආනන්ද තෙරුන්වහන්සේ, භාගිවතුන් වහන්සේ විධ තැන්වලදි දේශනා කරපු ධර්මයේ දැනගෙන, අනිත් පින්වතුන් වහන්සේ ලාට දේශනා කරමින් කටයුතු කරපු නිසා.ඇම අපේ ආහනන්ද තෙරුන් වහන්සේට තමයි බුදුරජාණන් වහන්සේ කොතන දේශනා කළ දේවුුණත් නැවත දේශනා කරන් ලබන්නේ. එකල්ලී ආනන්ද හාමුදුරුවන් රහත්වයේ නොසිති බැවින්. මාරවසගේ සිටිහෙයින්. තතාගතයන් වහන්සේගෙන් ආයුකල්පයක් වඩ සිටිින්න්නේයයි ඉල්ලීමට නොහැකිවූ බව ධර්මයේ සඳහන් වී. තතාගතයන් වහන්සේ විසේ මේ බව තුූම් වඩක්ම, ආනන්ද හිමියන්ට පමණක් දේශනාකිරීමට හීතුව කුමක්ද. ඒකට හීතුව තමයි ආනන්ද තෙරුන්වහන්සේ ඒ අවස්ථාවට සම්බන්ධ වුණු නිසා. මාරයා කරපු ආරාත්නාාවෙන් පස්සේ ඉන්පස්සේ මුණගෙහුණ ආනන්ද තෙරුන් වහන්සේ නිසා. ආනන්ද තෙරුන් වහන්සේ අර මාරයාගේ ආයාචනාවෙන් පස්සේ භූමිකම්පා සිදුවීමත් එක්ක එතන්ට වැඩමළ වැඩම කලා ඒ සිද්ධියෙන් පස්සෙම එකන මාරයා ආරාත්නා කලාට පස්සේ. ඊට කලින් ඒ සිංසියරුම කාරණ ඒ සඳහා නසැක සිලා තිබ්බා. බුදුපාණන් වහන්ස පීනුවම් පාන්නට ආසන්නව සැරියුත්ම කලන් මහරහතන් හසල පිහිනුවම්පාල හිටිය, ඒවාගේ මමාවි සංස්කාරයක් අත්හරන්නට ගැලිපෙන ආකාරයට සියරුම කවුණුකානායිකන් සැියුත්ම කලම් මහරාතනසල පිනුවම්පාන්නට ඒ ආයු අවසංවීමදී බොහෝ කවුණකාන සිදුවෙමින් තිබුණා. ඇමියාදී විදිහට ඒ අවනෝ තේරුන් ගන්නට ඕන එතකොට ආනන්ද හිමියන්ට විතරක් බුදුරජාණන් වහන්සේහෙම දේශනා කළේ ආනන්ද තෙරුන් වහන්සේ ඒ වෙනුවියෙන් හිටිය වගකිව යුත්තා නිසා. ඒ වගකිව යුත්හා බවට පත් වනේ බුද්ධත්්‍යයෙන් අවධි විස්සාක් ගිය තැන අර අග්ග උපස්ථායකයන් වහන්සේ නමක් පත්කනකොට වර අටට අනුව. ඉල්ලපු වරවල තිබනමේ අමේට අදාල ඒ වගන්තිය ආනන්තරුනාා සිල්ල තිබ්බා. එතකුට මාරවසගේට පත්වීම ගැන කිව්වොත් මාරවසගේට ඕන කෙනෙක් පත්කරගන්න මාරයාට හැකියාව තියෙනවා මාරවසගේට අපේ මේ ආනන්ධ තිරුුණන් වහන්සේත් ඒ විදිට පත්කර ගත බදුජාණන් වහන්ස අගසාාව කැනසරයහිෙන් පත්කරගන්න බැහැ නමුත් අනිත් අඇයට එහෙම මාරයාගේ පීඩා ඇති කරන්න පුළුවන්. එතකුට දම් සබා මන්්ඩ පේදී ඔබේ පස්සනේ දිගහින්දාා හුඟුවක් දිගහින්දය මම පස්නේ මැදටම උත්තරදිදිී එන්නේ පස්්න පුළුවන් තරන් කෙටිකරන් තරමට පහසේ. දම්සභා මණ්ඩපයේදී මහරාතන් වහන්සේලා ඇතුළු මහා සංගරත්නය අමතා තමන් වහන්සේට අවැසි නම් ආයු කල්පයක් වුවද වැඩසිටේ හැකයි දේශනා කළේ නම්. එහිදී ආනන්දහිමිය මාරවස්සගේ සිටියාත් සියලු මාර බන්ධනයන්ගේ නිදහස්සෝ මහරහතන් වහන්සේ නමකට තථගතයන් වහන්සේගෙන් ආයුකල්පයක් වැඩසිටින් නැයි ඉල්ලීමට හැකිව තිබුණා නේද අපි හාමුදුරුවනේ අපකිරි අනුකම්පාවේ මේ කවන පැ. ක දෙන සේකවා කියලා පිින්වත්නී බුදුරජාණන් වහන්සේ නමක් මුුණගැහන්නට සීලුම ස්වාමින්න් වහන්සේලා පැමිණන්නේ අවස්ථා දෙකයි. එකක් වස්වසන්නට කලින් කමටහන් ලබා ගන්න අවවාදන්ශස්ථා ලබන්න අනික වස්වසවාට පස් එපිටත් වනකොට. එතකොට ඒ සියලු සංගරාත්නය අනිවාරයේම හමුවනවා අපේ ආනන්ද තෙරුන් වහන්සේව. බුදුරජාණන් වහන්සේට වැප උපස්ථාන කරපු ආනන්ද තෙරුන් වහන්සේ. අර දම්සභා මණ්ඩපේ හැමදාම හිටී එක වගේ ස්වාමිින් වහන්සේලා නෙමි. මේ වගේ ශාසනයට සම්බන්ධව සම්බුද්ධ චරිතාපදාානයට සම්බාන්ධව විශේෂ සිදුවීමකදී. බුදුරජාණන් වහන්ේ ළංඟ නිරාන්තරේම ළංගම හිතය ස්වාමීින් වහන්සේ නමක් තමයි මේකට සම්බාන්ධ වෙන්නේ. දුපියාණන්හසේ ළඟ නිතරම ළඟ හිතිය සරෝත්මලම් මහරහතන් වහසලත් නෙමයි ආනන්දතෙරුන් වහන්සේ. බුදුරජාණන් වහන්ස කොහි වැඩම කද හිටිය ආනදතෙරුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ චරිතාපදාන සියල්ලම දන්නේ ආනදතෙරුන් වහන්සේ. දැහිතන්න ඔය ඇත්තන්ගේ ආයතනයක් කරනවනම් අපි මෙහෙම කියම. ඔබ යම්කිසි ආයතනයක ප්‍රධානයෙක්. ඔය ඇත්තුව ආයතනය සම්බන්ධව ඔබෙන් පස්සේ එහෙම නැත්තං ඒක පරම්පරායි බුද්ධය සම්බන්ධ ලිකිත දෙයක් හරිගස්න්න ඕන නැත්තං ඔය ඇත්තෝ ඔය ඇතග ජීවිතයේ මේ හා සමානය යම්කි සුවිශේසී කානාවක් කරන්න ඕන. ඔබෙන් උපදේස්කන්න ඉඳලහිතල එන පිරිසත් එක්කද ඔය ඇත්ව ගෙන කතා කරන්න. නැත්තං ඒ ඒ සඳහා ප්‍රධානම සාමාජිකයෙක් විදිහට හිටිය බාණ්ඩාගාරික හා සමානව හිටිය ස්වාමීන් වහන්සේ එක්ක නමී තීගන කතා කරන්න ඒන ඔ ඇත්තන්ගේ ආයතනයට අදාළ ප්‍රධාන පුද්ගලයකක් නමීට කතා කරන්න. ඔබේ යම්කිසි වාකීමක් පවරණවා නම් පවරන්නේ එහෙම නැත්තැ ඒකට අදාළ ප්‍රදාන කමාතුකාවක් තියන්නේ ඔබේ ආයතන ප්‍රධානියයොත් එක්ක. නැතැන් ඇවිල්ලා කවුුණු දැනගෙන අන නායත එක්ක නෙමේ ම් සභාමණ්ඩ පයක් කියල කියන්නේ ඇවිටිං විට ඒ ස්ථානය වැඩහිට ස්වාමීන් වහන්සේලා එකතුවෙලා ධර්ම සාකච්ඡා කරනවා බුදුරජාණන් වහන්ස වැඩම කරලා ඒක විසහන්ල දෙනවා. ඒ වගේ ස්ථානයක්. එතකොට අදදම් සබභාම්ඩ පිහිටේ බිස්සුන් වහසල හිට නැහැ. ජේතවනාරාම සියලුම සංගරාත්නය හැමදා වැඩහිටිය නැහැ. කෝටි ගණන් ඒ කාල පහර වුණු සංගරාත්නය ඒ දහම් කවුණු දැනගන්නවා ඉම්ප විටත්වෙනවා විධ පළාත්තලට. ඉදලාවා අරංඥ ගතුවා දුුක්ක මූල ගතුවා සුංඥාර ගතවවා යිති පටිසාංචික්කති විදිහයට ඒ ධර්මමාර්ග ඉදිරියට කටයුතු කරගෙන යනවා. ඉති මේ වගේදයක් තේරුන්ගන්න ඔබට බැරිද. මේ විදිහට පින්වුවත්න මේ කාරණාව තේරුන්ගන්න ආනන්ද තරුන් වහන්සේ තමයි අග්‍රූපස්ථායක යානන් වහන්සේ ඒ හා සම්බන්ධවන්න බලධාදියා ඒකයි ආනන්ද තෙරුන් වහන්සේත් එක්කම ඒට අදාල සාකච්ඡා සිතවනේ. ත් කවනුත් ආනන්ද තිරන් වහසේටන් තම් බුදුරජාණාස පවරන්නේ ආනන්දය මේ විදිහට අනෝතක්ද විල්ලඟට වඩිය. ද මේ ප්‍රමානයක් ලෑස්ත කදන්න ආනන්දේ මෙතන්ට වැඩම කළයුතුයි ආනන්දරේ ආනන්දේ පැන්ගේන්න ආනන්දේ පාත්තේ සූදානන් කරන්න ආනන්දේ මං දින පහරවක් මේ විදියටට වනගතවඉන්නව පිරිසගින් ඇත්වෙනවා ඒ සියල්ලම ආනන්ද තෙරුන් වහන්සේට දේශනාකාන පුළුවන්කම තිබුණානං මෙ අත් දේසනාකාන බැරි ඇයි. ඒළඟගට හලතියන පස්්නය තමයි? අවසරයි අප කල්්‍යානිමිතු වාමීන් වහන්සේ. දන්දීමේදී බොහෝ අය තමන්ට අවශ්‍ය කොටස තියාගෙන කොටසක් දම්පිංකංවලට යොදවයි. ඇතැම් සද්ධාවන්ත පිරිස් තමන් ගැනවත් නොසිතා බුද්ධ සාාසනයට සංගධාත්නයට දන්දේ. එවිට ඇතැම්මු ඔවුන්භ විවේචනය කරමින් තමන් ගැන මුලින් සිතන්නේය කියයි. ගිහි පිරිස් දන්දිය යුත්තයේ තමන්ගේ ඉදිරි අනාගතයේ ගැන සිතාහද ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙසේද අනාත පින්දික සිරිතුමා දන්දී මෙන්ම ධනේ නැතිවී, කාඩිහොදී බතුයි දන්දුන්නමුත් බුදුරජාණන් වහන්සේ දිගටම දන්දින්න කිව්වා නේද සාමීන් වහන්සේ කවුණාවෙන් පහදාදෙනසෙක්වා තෙරුුවන් සාණය කියලා. බුදුරජාණයන් වහන්සේ ආනන්ද අප අනේපය සිත්තුමාට. දේශනා කළේ පින්වත්න අතිස්සකම් භෝගසුකං අන්නස්සුකං අනවජ්‍යසුකන් කියලා. උපයා ගත ධනේ තියනවා කළ සතුටි වෙන්න ඒවා බුද්තිමින්ඳන්නවා කළ සතුටි වෙන්න නය නෑ කළ සතුටි වෙන්න කයින් වචනයෙන් සිතින් කිසිද සිල්පද කැඩීමක් වරදක් වෙෙන් ෑ කළ සතුටි වෙන්න. ඒ විදිට අනයපිය සිත්තුමා දුප්පත් වෙද්දී ඔහුගේ අරමුණුව තියෙන අරමුණ ඉටුකර ගන්න බදුරජාණන් වහන්සේ සඳ අනුශස්නා කලා. භාගිවතුන් වහන්සේ ඔය ඇත්තන්ගේ මුළුව සසරම කළමනාකරණය කර ගන ධර්ම දීශස්නාපවැත්තුවා. බුදුපියාණන් වහන්සේ මඟ පෙන්ලවේ සසරම කළමනාකරණය කරගන්න. මේ ජීවිතයේ කළමනා කරණය කරගන්න විතරක් නෙමේ. ඔය ඇත්තන්ට මේ මොහොත කළමනාකරණය කරගන්න විතරක් නෙමේ. ඔය ඇත්තන්ට මගපල් ලබන්නට යම්තාක් කාලයක් යනවාද. ඒතා කාලයක් ඔබේ මුළු සසරම කළමනා කරණේ වෙන්න වෙනවා. ඒ වෙනුවෙන් ඒකේන බෝගයේ බුංචේය දිහි කම්ම අම් පයෝජයේ චතුත්හංච නිදා අපපේ ආාපදහස භවිස්සති උපේන ධනය කොටස් හතරකට බෙදන්ඩ වෙනවා. සීඇති විසි පහය ගොඩවල් හතරක්. ඒකින් එක ගොඩත් තමගේ කෑම්බීම ධනමානාදී වෙනුවුවෙන් කදන්නවෙනවා ලක්ෂයක් නම් විසි පන්දහාසක්. තවත් කොටසයක් ආපදහස භවිස්සති ඇැපත් කරලා තියන්නට ඕන හදිස්සයක් ලෙඩත්ද්දුකා කාර්ද දෙයක් ඔය සරීදවල පශ්නයක් ආවොත් ඒවට මූුණ දෙන්න ඔබ සවබේ ඇපින්නන්ට. බ්‍රිහේකම්මාන් පයෝජයේ කොටස් දෙකක් යොදවන්න ඕනේ. තව තවත් ආදායමාර්ග ලැබෙන විදිහට. ඒකේන භූගී බුංජේය ඒොටස මේ කාලදි නතර කරන්න ඕනෙ කළ නතර කරන සීමාවක් නැහැ. චතුත්තාංච නිධපේයේ ඒකොටස. මේ කාලදි නතර කරන්න ඕනෙ කළ නතර කන සීමාවක් නැහැ. විහිීකම්මාන් පයෝජයේ කළ මුදල් ලඋපයන්න යොදවන කොටස නතර කරන්න ඕන මෙන්න මේ වයසදි කියෙලා නතර කරන්න සීමාවක් නැහැ. ඒකැන ඔබසා ඔබේ හත්මුතු පරම්පරාාවම ඔබල් ලැබූ කල්්‍යානිමිත්‍ර රැකවරණය සහ ඔවුම සුකිතම විතය පවතින්න පුළුවන් විදිහට ඔබ ඉතාම දක්ෂයෙක් විදිහට ධනවතුන් අතර ධනවතෙක් වෙලා ඉන්දවෙනවා. දන්දින්න නම්. සිල්රකීන්නනම් නෙක්කාම ප්‍රඥාව වීද කන්ති සච්චා අධිට්ඨාන මිත්තා ඔපෙක්කා පාරමීදම්ම සම්පූර්ණ කරන්න නම් ඔබට හැකියාව තියෙන කෙනෙක් වෙන්න වෙනවා. මොනුවත්ම නැති. සසිියල්ල කාභාසිය කර ගත්ත හිඟන පුද්ගලයෙක් වෙලා බෑ. හිඟන්නේෙක් නොවී ඔය ඇත්තූ සක්තිමතයෙක් වෙන්න වෙනවා. ධනවතෙක් බලවතයෙක් වෙන්න වෙනවා. එනිසා බුදු දහම තුළ වූගන්නලා තියෙන ඉගැන්වීම් අනුව කටයුතු කරන්න ස්මුලු සසරම කළමනාකරණය කරගන්න. මේ ජීවිතය ඔබට මඟපාල් ලබන්න බැරවුණු හේතුව අතීත සංසාරය ඔබේ කරම විපාකයක් නසා දැන් දිහේත්තුක උපතක් නම්. අහේතුක සුගති උපතක් නම්. ය ඇත්තන් ැන්ගේ තියෙන විපාක බාධාව නැති කරගෙන මේ ජීවිත ගමනය සුවසේ කටයුතු කරගන්න ඔබට හිතන වෙලාවට භාවනාකන්න හිතන වෙලාවට දින දහයපාලුවවෙං වෙන්න ගීජීවිතය කටයුතුලින් ඇත් එන්න පුළුවන් ආර්ථකයක් හදාගන්න මුළු සසරම කළමනාකරණය කරගන්න අයි භාග්‍යවතුන්වාස ධර්මාණ ශස්ථනප පැත්තුයි. ඊල්ළඟට අහලතියෙන ප්‍රස්්නේ අවසරය පින්වාස්වාමීින් වහන්ස කෙනෙක් මියගිය මොහොතීම තව තැනක ඉපදෙනවා නම් ලෝක විනාසයෙන් පසුව සියලුම ලෝක විනාස වූ පසු නැවත උපතක් ලබනතුරු සියලුම සත්වයෙන් සිටින්නේ කොහේද ස්වාමින් වහන්ස. ඒ පස්නයේද සරු සත්්‍යය උපදිනකම හතර කියන්න ඕනේ යු නිහතර. අන්ද ජලාබුජ සංසේච්ච ෝ පාතික. අන්ඩජ ජලාබුජ සන්සේදිච ඕපපාතික මේ තමයි සේලම සත්වය උපාත්තය ලබන ක්‍රම හතර. අන්්ඩජ සත්වයෝ මේ ලෝ කල්ප විනාසේ නැතිවෙලා යනවා. ජලාබුජ සත්වයෝ කල්ප විනාසයෙන් නැතිවෙලා යනවා සංසේජ සත්වයෝ කල්ප විනාසේ නැතිවෙලා අපිම ඉන්න සක්වල ගැනමේ කියන්න. හැබැ ඕප්පා තිරසත්වයෝ කල්ප විනාසේ නොත් ආභස්සරයෙන් යට විනාසුනානං ආභස්සරය උඩ ඉන්නවා. සුභකින්නේ යටවිනා සුනානන් සුභකින්නේ උඩ ඉන්නවා. වේහප්පලයේ යටවිනා සුනානං වීහප්පලයෙන් උඩ ඉන්නවා. ඒකාටියේ නැවතත් අරවා සැකසෙන කාලවලට පහලට පැමිණෙනවා. සත්ව වර්ගයා නැවත් නැවතත් හැදනෝ මෙව හේතුපල් ධර්මයන්ගේ කියා කාරීත්වයක්. සත්ව වර්ගයා විදිහට තිකන්දික පිරිහෙමින් පිරිහෙමින් අකුසලයන් වර්ධනය වී ගෙනන වර්ධනය වීගෙන එනකොට. මේ නාමුරෝපධරමයෝ යාකාරයට පත්වෙනවා. දිවලෝකත් පහළ වෙනවා. දිවලෝකයම පහළ වෙනකොට ඔය ඇත්තන්ත ඒ දැනගන්න පුළුවන් තැනොත් තියෙනවානේ. දැන් තවතිසා දිවලෝකයේ මගමානවක ඇළ පිරිසනිසාය පහළ වනේ. අන්න ඒවාගේ දිවලෝකාදත් පහල වෙනවා. එතකොට සියලම සත්වයෝකු හේද ඉන්නේ අර විනාසනු භූමිවල නැතිවනාට ඊට උඩ තියෙන භූමිවල ඔවුන් සුවසේ ඉන්නවන්ස. මාලු අංවෙලා ඉතිහාය වුණනත් ගෙම්බෝ කැරපොත්තු වෙලා හිති අය වුනත් ඒ කාල වෙනකොට ඔවුන් හැමෝගේම තියෙනවා අතීත කුසල් ඒ අපරාපදිය වේත්ය අතීත කුසලයක් කරමත්තු වෙලා අර වගේ තැනක ප්‍රතිසන්තිය ලබදා. අදාළ භූමී නැතිවෙනකොට ඒ තියන භූමියට අදාළ අතීත කරම විපායකින් පහරිපතිසන්තිය ලබනාවා. ඊළඟට හල තියෙන ප්‍රශ්නය තමයි අවසරෑ පින්ව ස්මීන් වහන්සේ. මාර්ගඵල ලාබීන් තමන් ලැබූ මඟඵල අං අයට ප්‍රකාශ කරන්නේ නෑ කියලා අහලා තියෙනවා. ඒත් තමාගේ ගුරතුමාටේ ප්‍රකාශ කරනවා කියලත් අහලා තියෙනවා. ඉතින් ඔබහන්සේත් කමටහන් දෙෙන ගුරුවරයෙක් නිසා ඔබහන්සේ පෞද්ගලිකව හඳුන්න මාර්ගපල් ලාබීන් ඉන්නවද තෙරුවන් සරණයි කියලා. කොහිංහරි ඔය ඇත්තු ඇඟටපතවන්න දැනී. කොහින් හදී සමාජ කතිකාවතක් නිර්මාණය කරන්න පුළුවන් මාර්තුකාවක් මේ පසනසාකච්ඡා රදි හානවනේද. ඕ පින්ගුවත්නි සමාජ කතිකාවතක් නිර්මාණය කරගන්න අනිවාර්යෙන්ම පෞද්ගලිකව හඳුවන මාර්ගපල්ලාබින් ඉන්නවා. යෝපන බික්කු අනුපසම්පන්නස්ස උත්තරී මනුසදම්මන් ආරෝචෙයියේ භූතස්මින් පාචිත්‍යයාන්. දුරජාණන්හසේ තමන්ගේ මගපල් ලෝකයාට දේශනාකා එපා කළ දේශනාකදාානේ. මඟපලනම් දේශනාකදනවතියක් මේ තව කනය කියන්න හැදුවොත් කියන්නවත් දෙන්න එපා කටවාහන්න. පුළුවන්ට හිල් කරලව් මේ ඉබබෙක් කලි දාන්න. ඒකට හේතුව තමයි පිින්වුවත්න මගපල ලැබුවා කියේලාට තිත්තගල්ලේ ආනන්ද සිරිකන හිමියම් මේ දවසල බලන්න කරන විකාරය. ඉතාලිය ගිහිල්ලලා නටමින් ගයමින්. චමනීර බවත් පතිස්සේප කරල ශාසනය නිරපුූ කෙනෙක් නෙ. පිරිිදිවේ සිරුධාමහිමියන් තමම් බුදුනා කල කරන විකාරය බලන්න. ්‍රහත්කීන නම ඔය වගේ හොරු පාවිච්චි කරනවා. දැන් මඟපල් ලැබුවකින නම ඒවගේ පාවිච්චි කරනවා. එනිසා එක ලෝකයාටීඉවර වෙන්න ඔඕන්න නැහැ. මඟපල් ලැබූ බව ගුරුවරු දන්නවා. මඟපාල් ලැබූ බව උපසම්පදා ස්වාමින්න්න හසලත් දන්නවා. සවා මාලකවල්දි තමන් වහන්සේලාගේ අධිගමලා බීතයන් තමන් කල්්‍යාන මිත්තු සාවාමින් වහන්සේලාට අනිස්වා මිහසල ප්‍රකාශසත්කරනවා. එම කරන්න පුළුවන්. එහෙම කියනවා. අනුපසන්නස්ස. ඒක කියන්නේ අනුපසම්පන්නස්ස උපසම්පදාන් නොවනු කෙනෙක්ට සාමනීරයෝන්්ට සහ ගිහිියොන්ට කියන්න බැරිවුණනාට උපම්පදස්වාමන්හසරටය කියන්න පුළුවන් කමතියවා. ය පණබික්කූ අනුසම්පන්න්නස උත්තරී මනුස්ස දම්මවම ආරෝචයයේ භූතස්මින් පාචිත්‍යයන්. එම පාචිත්‍යය සිල්පදිය තියෙන්නේ. මේ විදිහයට ඒ කවන තේරුන් ගන්න පින්ගුවනී කමටහන් දෙෙන ගුරුවරුන් තමන්ගේ සිස්සේන්ග මඟ පල්ලා භීත්‍යයන් දන්නවා තමන් තමන් ගැනත් දන්නවා ලෝකයාට මොකද අනුන්ගේ වස්තුේ. ලෝකයා තමන්ග වස්තුූ හොයා ගැනීමයි සුදුසු. අනුන්ගෙ දීවල් හොය නොට වඩා තමංග දීවල් හොයාගන්න කටයුතු කරගන්න ඕනේ තමංග දීවල් හොයාගැනී දීකට සම්මාදන් වුණු අයගේ තියෙන වස්තුය ස්වභාවේ ඒයට නාය කත්්‍යයන් දෙන අය හොඳින් දන්නවා. ඊළඟට අහරතින පස්්නේ තමයි අවසරෑ පින්වස් ස්වාමින් වහන්සේ. මෛතතී බුදුරජාණන් වහන්සේගෙන් පසු. පහළවන බුදුරජාණන් වහන්සේලා ගැන. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා ද තෙරුවන්සානෑ කියලා. නැ පින්ංවර්ත්න. දස බෝධිසත්ව උපත්්‍ය කතා කියලා නුවරයුගලියවුණු පසුකාලීන ගන්තයක සඳහන් වෙනවා. ඒවනාට බුදුරජාණන් වහන්සේ හෙම දේශනා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් බුද්ධත්වයට පත්තින්න කියල දේශනා කර නැහැ. ේ ද්ධා පත්න්න කළ देේශනා න බලන්න සූත දේt කිසිවකි . අග්‍රසාාවක තන්තුරු පතන්න කල කොහෙවත් දේශනා කළ නැහැ. අසුමසාාවක තන්තුරු පතන්න කළ දේශනා කරන්න. ඒව පතලා ලැබූ ප්‍රතිඵල ලාබිය උතුමාන්ටේ තන්තුරු ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කොහොම හෝ මේ මනුස්ස ජීවිතයක්ම යන්න කලින් මඟ පල් ලබන්න. අවම දින හතයි උපරිම අවහුදු හතයි. ඔබ මඟ පල්ලාබී උත්තමයක් වෙන්න මඕනේ රහතන් වහන්සේ නමක්කෝ රහත්තයනින් වහස නමක් වෙන්න මඕන. ඉතාස පැහැදිලි දධර්මේයේදේ ඇ පිපති. ඊළඟට හලතියෙන පශ්නය තමයි අවසරෑ පින්වා ස්වාමීින් වහන්සේ නිරාගමිකයන් ගේන ප්‍රධාන තරකයක් වෙන්නේ සිදුහත් කුමරු සතර පේණිමිටි වල ඉන්නම් මරණයේ කියන එක දැන. නවතැත්තේ පස්නය අවසරෑ පින්වා සාමීන් වහන්සේ නිරාගමිකයන් න ප්‍රධාන තරකයක් වෙන්නේ සිදහත් කුමරු සතර පේනිිමිටි වලන්නම් මරණය කියන එක දැනගත්තේ. කඩුසිලිප දුනුසිල්ප ඉගෙනගන්න කොට ඒ සෙලිප ප්‍රදර්ශනය කරනකොට මිනිස්සු මැරෙනවා කියන එක දන්නේ නැතුුණේ කොහොමද කියලා මේක පැහැදලි කරලා දෙන්න හා මුදුරුවනේ තෙරුවන් සානය කියලා. සත්පරිෂ පිංවත්නී ඕනම කෙනේගේ චිත්ත සන්තතිය අදාලදයට පෙළෙඹෙන ආකාරයක් තියෙනවා. දැන් ඔය ඇත්තෝ ජීවිතය හොඳයට ඉන්නවා. සතුට ඉන්නවා. ඔබ ආවා විවාවේවි මේ ඔබේ කතාවට එන්න. ඔබ තවනකාලි පේම සම්බන්ධකමත් තියාගනේ. පෙම් සම්බන්තාවේ තියාගෙන ආවායුවාවේ. මුළු ජීවිතම ඒ මාසකේපේ අසී මාන්තිික ලෞරික සම්පත් ගොඩකෝප ඇලීගෙලී ගිලීවාසය කදාවේ. සති මාස ගෙවේ දරු සම්පත්. ලැබෙන බව දැන ගනීවී. තමන්ගේ බිරිඳර්ගෙන් අරති සුමටු සරීරයේ වෙනුවට සොකුමාල සරීරයේ වෙනුවට එ සුකුමාල සරීරයේ අඟපසග ස්වභාවයක් වෙනස්සන උපදකි ව කම්මුල් ඉතිමෙනවා උතරේ ඉතිමෙන පියරු ඉදිමෙනවා ධන බේවාගීම වල්ලු කරලැඟින් පාදවර ඉතිමෙනවා. සරීරයේ සම්පූර්ණය මහත් වෙනවා කෑම රටා වෙනස් වෙනවා ඔබ කල්පනා කල නැද්දේ වෙනස්කන් වන කාලෙදී ඔබේ කෙදරින් දම්. ඒ වෙනස්කම දකිනකොට වෙන්නද දැක්ක සුන්දරත්තේ වෙනස්සෙලා තියනවා දකිදද ඔබ හිතල නැත් ඔක හිතන්න පෙළ බිලා රැද්ද. අර පහුගේ මාස කීපයේ තුළ හිටපු විදිහට වඩා හාත් පසීම වෙනස් දෙයක්. සාරීදික ලස්සන වෙනස්සීමත් එක්ක ේ චිත්ත අ්‍යන්තරේත් යම්ය වෙනස්කං උුණනාත් නැත්තකළ හලබලන්න. කෙනෙගේ සිිත සන්තතිය යම්යන් දේවල්ලට හිතන්න පෙළබෙන අවස්ථා තියනවා. මානයකීන වචනය අහල තිබ නැතුවනෙමේණි. ඒ රාජ සභහවල හිටියය සිද්ධහත්ත කුමාරයාගේ අෞුදු විසිනාවී වෙන කොට මියගියා කියන එක දැනගන්න ලැබුුණු ඇෙමේණි. ඒවගේ අලවැනිවතාවටත් නෙමේනි අභිනිස්කමනය කරද්දී ඒ පැවිදිරුව දැක්කේ නමුත් පින්වත්න මීට සමගාමීව අද යසෝදරා දේවියගේ දරුපසූතිය සිදුවීමට ආසන්න දිනවකවානු වෙනකොට. සිද්ධහාත්ත කුමාරයා දකිනව සතර පේ නිමිති මහල්ලෙක් ලෙදෙක් මලමිනියක් පැමිතිරුවක්. ද්ධන රච්චරුවන්ගේ මහාපජාපති ගෝතමී දේවියගේ මේ අවුදු විසිනාවේකාලේද ශරීර වෙනස්සීම නොදැක හිටියනෙමි. මේ ප්‍රඥා මොහොකුරා යනවෙලාව. මහපෝධි සත්‍යයන් වහන්සේගේ කුසල් මොහොකුරා යනවෙලාව. මොහකුරා යනවෙලාවේදී අදාළකාන ඒ විදිහටම දැක්කා දැන් ඔය ඇත්තෝ බාහිර කාන්තාවන් දරුවන් බදන අවස්ථාවට ඒ ලබන අවස්ථාවට අදාලෝදේවල් දැක්කට ඔබේ අධ්‍යක ඉංවලල්දී ලැබෙන අවබෝධය වනාස්ස එකක්නේ. අපි මහබෝධි සත්වයන් වහන්සේගේ පෙරෙහිටු සම්පත් මොහොකරා ගිහි ලබිනිස්කමනයකන් සුදුසු කාලවකවානු ඇවිල්ල මහබෝධි සත්ත්‍යවයන් වහන්සේ මහල්ලෙක් දැක්කා. ඒවාගේම ලෙඩෙක් දැක්කා මලමිනිියයා දැක්කා පැවිතරුවක් දැක්ක නුවන මුහකරා ආව මින්මත් මින්ක පෙර නොස්මී නොහැසූ කරුණු කාන දැනගත්තා යහවබෝධ කර ගත්තා සිහිනුවන ඉංහිටිය කෙලෙසුන් දුරුුවල කරගෙන මහබෝධි සත්‍යන් වහන්සේ කාමස කල් කානු යෝගේ මතකතියා ගණය වචනේ. වචනය විතරා කියන මෙතැනින් ලොගු කතාවක් විස්තර කල දෙන කාලයේ නැතිහින්ද ඔබේක විතර කරගන්න කාමසුකල්ලි කාණ යෝගයේ කියන ජීවිතයට සමුදීලා අභිනිස්කමනය කළා. ඊළඟට අහලතියන පස්නයේ තමයි පෙරුවන් සානය ස්වාමීන් වහන්සේ. සරකාය සෝහන් වූවාට පසුත් පැන් කලාාද ස්වාමින් වහන්සේ. සෝහන් වූ කෙනකු නියත වසේ පංච සීලයේ පිහිටන්නේ නැතිද ස්වාමින් වහන්සේ. සරකාණ සාක්‍යට අදාලයේ සූත දේශනාව අන්ති වගන්ති තිකට යන්න ඔබට හම්ඹවීවි සෝහන් වුණට පස්සේ සරකාණ මද්‍රව්‍ය ගත්ත නෑ කියලත් සරකාණය හොඳටම වයසට උත්පලව ගිහිල්ල ජීවිත අවසාන අවස්ථාවෙනොට සෝහන්. වනා ඒට පස්සේ ඒකෙන මඟපල නිසෝහං වනාට පස්ස මත්‍රවේ පානයකලේ නැහැ. මත්‍ර්‍ය පානයකළේ සෝහන් වෙන්න කලින්. අන්න ඒකාලිට අදාළ කවුණු තම අනිත්තෑ දැනගෙන හිටේ. සොෝවාංඋනාට පස්සේ. ඒ කාලයේ ගැනවිස්තර නිමි සෝවාහන් වෙන්න කලින් ඔහුගේ චෛත ස්භාවේ දැන් ඔය ඇත්තු වනත් හිතන්නක ඔබ සතුමරණාව වෙන්න පුළුවන්. සොරකංකරා වෙන්න පුළුව. කාමේවාදවන් සතු කාන්තාවන් පිරිිමිින් වැදි පදිහයට ගන්න වෙන්න පුුවන් බොලු කියන වෙන්න පළමත්‍රේ සරිියද ගතර ගත්ත වෙන්න පුළවා. ඔබ හොඳ කල්්‍යයානමිත්ත පින්වතුන් වහන්සේ නමගගේ ස්වාමින්න් වහන්සේ නමගේ ඇසුරට වැටන. ඔ ඒකහෝ නවත් නතර කරනවා. නතර කරලා ඊට පස්සේ. ධර්මී හැසේනවා. සති දෙකතුනා කොය ඇතු ධර්මේ හැසේනවා. ධර්මය හැසෙනකොට ඔබ දැනගන්නවයේද. ඔබ මාර්ග පල් ලබනවා. මාර්ගපල් ලබලා ඉන්න අතරයේදී හදස අනතුරක් කලා ඔබ මානයට පත්වෙනවා. හර ගුරුස්වාමිනාාට දන්න ඔබ මඟ පල් ලැබ කියලා. නමුත් ලෝකයා දන්න තාමත් ඔබ සල්ලාලයේ කඔබ බීබද්ධය කඔබ ඒ වගේ කෙනෙක් කියලා අතර කරල හිටියකාලේ සම්බන්ධුවන්නෙමි. නමුත් තවදූටත් දකින් අර විදිහට දැන් හිතන්නක සන්තති ඇමත්තුමා. දින හතක්ම කාමභෝගී මද්‍රවයාරගෙන කාන්තාවත්්‍ය කාන්තපපුර කාන්තාවක්ක ඇසතුටින් හිටියා. හත්වන දවසේදී ඒ සන්තති ඇමත්තුමා අර කාන්තාව මීගයාට පස බුදුරජාණන් වහන්ේ මොුණ ගැහුණ. දුරජාණන් වහසෙන් ධර්මස්ස වනය කළ රහත් වන උදේ වෙරිවෙලා හිතිය පුද්ගල හවස රහත් වන එහම වෙන්න පුළුවවා. ලෝකයා ලෝකයාට තාමත්යා වෙරිිකාරයක්ේවි. සල්ලා ලේක්ේ බේ බාද්ධයෙක්වේ නමුත් පිංවන ආධ්‍යාත්මි පරිවාර්තන ඔහන මහොතක සිද් වෙන්න පුොළුව. අදටත් ලෝකයාට අගුලිමාල මිනේ මරුවෙක්, අපිට ං ගහත්තන් වහස නවා. අදටනල් අදටත් ලෝකයාට අම්ඹපාලයේ ගනිකාාවක්. අපිට නම් උතුම් උත්තම මහරහත්තයනෙන්න් වහන්සේ දමක්. ලෝකයා දකින විදහනෙමේ ආධ්‍යාත්මික පෙරලියයේ ස්වභාව සිද්ධ වන විදිහ දකිින් ඕන. ඊරඟට අහල තියෙන පස්නේ තමයි ස්වාමින් වහන්සේ මාරන්සික සුකදුක්ක වේදනා අපාත් විඳින්නේ කායිකමම නොවීද එනාම් දුක්කබිය සතුට ආදී සිිවිල්ලක විඳීන් ස්ොභාවී සවුම්ම දැනෙන්නේ කයට නොීදන ඒ හෙමනෙමේ තේරු ගන්න ඕේ මානන්සික සුකවිදුුක්ක වීත්නා කිව් හාම ඔතනැදි පින්වර්ත්නේ හැම හිතකම යෙත්නවා සෝමනස්ස වේත්නා, දෝ මනස්ස වේත්නා, උපෙක්කා වීත්නා කියල මෙනෙමේ වේදනා. ඒ ඒ හිත්වොල හැටියට. අකුසා සිත්වලදි කුසා සිත්වලදී. යෙදෙන ඒ සෝමනස්්‍ය වේත්නාව, මිහිදිවේත්නාව, දෝමනස්ස වේත්නාව දුක්වේත්නාව. අමිහිරීත්නවන මිහිරීත්නවන අදුක්කම සුක වේත්නාාවන උපේක්කා වේත්නාව. අනිවාරය හැම හිතක මේ සබචිත සාධාන චෛර්සකයක් වන වේත්නාව යෙදෙන්න්න ඕන ඒ වේදනාවෙන් කෙරෙන්නේ අර අරමුණේ හැපුුණු අරමුණේ රසය විඳින ස්වභාවයයි. සලායතන වලදී ඒ. ආරම්මණයන් සහ ඒ විඤ්ඥාණයන් සහ එත අදාළේ ප්‍රසාද වස්තු රූපයන් වල ඒ පස්සේ සිද්ධ වෙදි චකු සම්පස් සෝල් සම්පස්සාදිය වෙනකොට. ඒ පස්සේ නිසා හැපුණු අරමුණේ රසේ මතුකන අවස්ථාවේදී. එය හැපුුණු අරමුණේ රසේ මතු වෙනකොට ඒ මතු කරන අරමුණේ රසේ විදින ස්වභාවේ තමයි වීත්නාව කළ කියන්නේ. කායික සුකවිී දුක්කවීත්නා වෙන එකකා. කායික සුකදුකවීත්නා තියෙනවා ඒක දැනගන්න හිතතුත්තියෙනවා නමුත් මේ මාන්ංසික සුකදුකේ නාවල් සහමනාස් දෝමනස පපෙක් තේරු ගන්නව. ඊළඟට හලතින පශ්නේ තමයි අවසරෑ සාමන් වහන්සේ. බුද්ධශාසනයට එල්ලවී ඇති මිත්‍යා දුෂ්ටික, නිරාගමික, අන්‍යාගමික බලපෑම් ඉදිරියේ. ඔබහන්සේ ඉතා කවුුණාවන්ත මෛතය සහගත මුද වචන භාවිතා කරමින් ධර්මය මතු කර, දුරු මත කණ්ඩනය කරන අයුරු ඉතා පසංසනීයයි. නමුස් සාමින් වහන්සේ. බුදුශස්න සුරැකීමට ඇතන් ගිහිපින්වතුන් සහ පැවිදි උතුමන් ටිකක් ආවේග සීදෙ කටියයුතු කර බව දැ ඇත. ඇතැම් තවුණ ගිහි දූපුතුන් ශාසනයේ රැකීමේ උතුම් අරමුණින්, පේස්බුග් පිටු ගුප් හදාගෙන් නිරාගමික දුරුමත ප්‍රචාරයේ වැලැකීමට කටයුතු කළත් ඇතැම් අවස්ථාවල අංහයට ඇනුම් පද කියමින් පරස වචන කියමින් පෝස්ට් දානවා. දැක ඇත. ස්වාමින්හන්සේ සෑමදිනාකිරේ කවුණාවෙන් ශාසනයේ රැකීමට, නිරාගමික මි්‍යා දුෂ්ටික මත බිලහෙලීමට ගිහි අපදායක වියයුත්තේ කෙසේ දැයි පහදා දෙන සේක්වා තතිරුවන්. සානය පින්වත් කල්්‍යයානු මිත්තු සාමින් වහන්සේට. පින්වත්න දානය පියවචනය අර්ථචරියාව සමානාත්මතාවයකළ සතර සංගා වස්තු තියෙනවා. ධර්ම අවබෝධය කියන එක තමතමාන්ට ලැබෙන ආකාරය විවිධ කාලසීම වෙනවා. ඔය ඇත්තො පියවචනය කියන වචනය හරි අපූරුවට පාවිච්චිකානයකට හැමුවම කැමති. ැබැ සමහරන්ට ඔබ ප්‍රිය වචනයෙන් කතා කරනකොට ඒක නපුන්සයක්කමක් සමනලකමක් එහෙමන ඇත්තං පොන්නකමක් එහෙමන ඇත්තං ඒක ස්ථීලීලාවක් ඔය විදිහයට හිතෙන්න්න පුළුවන්. නමුත් මේ ලෝකෙ කවුද කැමති උඹ බම්බොලන් තමු සයාදී වචන පාවිච්චි කරනවට. මේ ලෝකයේ අපහන්සකරනවාට කිසිම කෙනෙක් හැමතිනෑ. හැමෝම කැමති මිහිද වචනවලට මේ ලෝකෙ තියෙන සුන්දර වචන ගොඩා. ඒඇතු හි වන පාවිච්චි කරන්න ඔබ හදවතය කවුණාවන්තකම් මෛත්‍යය සසාගත බවතියාගන්න වලද වාද විදිහටම දකින්න. නමුත් මෙහෙම දේකුත් තියෙනවා. ඒ තම ඇපින්වත්න මේ සමආජයේ විධ චෛත ස්වභාාවයන් තියන අය තියෙන්නේෙ. රාග චෛත තියනවා දේශ චහිත සයනවා. මොහ චෛත තියනවා සද්දා චයිත තියනා බුදුි චයිත තියනා විතාර්ක චරිත තියෙනවා. එකඒක චෛත ස්වභාාවයන් තියෙන කට්ටි ඉන්න වනා නාපකාරකට්ටයවා. නාපකාර චෛත සභාවයන් තියෙනවා. එතකොට ඒ විවිධාකාර චෛත සභාාවයන්ට ආවේනික ලක්සණ මතු වෙනවා පැවිදි වෙල්ලා හිතියත් ගිහිවහිතියත් අපි ඒවා වෙනස්කාාන් හොඳන. ඒ චරිතත් සමාජි ඉන්නවෙනවා. ඒ අගේ උත්තර ඒ විදියට යන්න ඕනේ, අපේ උත්තරේ කවනාමායත්්‍යවය පේදරිකරගත් එකක් වුණාට සැරපැවස වචනවලින් යායුතු උත්තර හෙම යායුත්තුයි. දුටිගමුණු මහරච්චුරුවෝ ඒ ම යුත්තය නොක්ල න අතත්. පි එක ුද්ව වචනය ස සිංර ජාතිමම සුරක්ෂත වෙන්න නැහැ. අතීතයේදී නානාපකා යුද්ධ කරන්න සිද්ධ උනා රච්චවරන්ට බුද්දහම්බේර ගන්නට. ඒ වගේ සමහර වෙලාවං වලට දවන කියාමාර්ග ගන්න සිද්ධ වෙනවා රාචපාලකයින්ට වුණනාත්. දවන කියාමාර් ගතයුතු වෙලාවංවලද ඒ කියාමාර්ග ගන්න වෙන නිරාගමික වීවා අන්‍යාගමක වේවා ඒ අය වෙනුවෙන්. නීතිමේ කියාමාර්ග ගන්න වෙනවන්නන් ඒ කියාමාර්ග ගන්න වෙනවා. ඒ ගන්න කොටේ ගන්න කට්ටියක චීත්නා බලවත් අරමුණ අනුව තමයි ඒක කර්ම සකසෙන්නේ. දුරි ගැමුණන් මහාරච්චිරුවෝණන් අනාගත මෛතයේය සම්බුදු සසුන තුළ අග්‍රස්සාාව කුතුමන් වහන්ස නමක් බෝට පත්වයෙනවා. වර්තමානය සම්බුදු සසුන ආරක්ෂ කළා.ඒනිසා සහර දරුවන් ආවීගසීදීව කතාබස් කරමින් එහෙම කටයුතු කරනව නම්. ඔවුන්ගේ අරමුණසා ඔවුන්ගේ චිත්තසන්තයේය බලවත් කුසලයයාන්ගෙන්න්නම් තියෙන්නේෙ. එත් අයියට කිවයුතුදේ කිවයුතු ැ කිවයුතුයි ඔවන්හෙම කියනවලන් කියන්න වෙන එක එකටෙක් කිරීමක් නෙමේ. කුණිවෙච්ච කකළලාක් කපල ඉවත් කල යුතුනම් කපල ඉවත් කරන්න ඕන තවදෝටත් ඉතුෝටිකත් කුණු වෙන දෙෙන් නඇතුව. ඔවුන්ගේ භාසාාවෙන්ම ඔවන්ට කැලපෙන පිළතුව ලබා දෙන්න ඕන එක කෙනා විවිධාකාරයි අපේක මේ එකක්. තත්ගේ තවත්ම එනිසා ඔබේ චෛත ලක්ෂනය කොහොමද ඒ චෛත ලක්ෂණය තුළ ඉඳමින් ඔය ඇත්තු අනිත්තයට පිළිතුර ලබා දෙන්න කොයි මොහොතකව සීලය ගුණේ සහ ඔය ඇත්තගේ කුස්සලයන් දුරුවල වෙන්න ඉඳ දෙන්න එපා. නමුත් ඔය ඇත්තු සැපාසබිය ුත් තැන කතා කලිය යුත් තැන කතා කරන්නට ඕන කතා කළ යුතු ආකාරයටය. නමුත් ඔය ඇත්තු හැම මොහොත්තකම කුසලීින් සිටියයුතුයේ. ඊළඟට හලතියන පස්නය තමයි අවසර ස්මීින් වහන්ස. මේ මොහොතයේ ජීවිතයේ ගතකරන හැටි ප්‍රායෝයක පහදා දෙන්න සිත නිතරයි විසිරේ අරමුණ අමතක වේ. පිංවෙත්නී එහනම් රාගීෙන් ඔබ පිහිටවාට පත් වෙලා. එහෙම නැත්නං ඔබ දේශයෙන් පීටාට පත් වෙලා නැතන්ම් විතර්ග ගොඩක් ඇති එකේ කාරමුණවලට හිත දුවනම ඇති. මෙමැත්තන් කම් ැලි ඇති උදාසීන ඇති. මොනහරි නීවණ ධරම මටි වෙලා ඒකයි හිත හොම විසි දෙන්නේ එත එක් නොවසු ගෙලා හරි උත්තාච්චකුක්කුච්ච හරිය විල්ලා. මේ මොහොතේ ජීවිතයේ ගත කරන්න නම් ඔය ඇත්තෝ කායි වේත්නා චිත්ත දම්ම කියන සතර සතිපට්ානයනුවටයුතු කරන්නේ සතර සතිපට්ටාන සිහන් කටයුතු කරන්නට වග බලාාගන්න. ඊළඟට අහලතියෙන ප්‍රශ්නය තමයි අවසරෑ සාමින්න් වහන්සේ. ගෞතම බුදුම් බුදුවන අවස්ථාවන විතත් ඉම් පසුවත් අතීට බුද්ධ ශසන වලදී මාර්ගප ලබාගත් දෙවරු බ්‍රහමයින් වැඩසිටී හැකිද ගටීකාර බ්‍රහ්මයා එවැනි බ්‍රහ්මේද වූ ගටීකාර බ්‍රහ්මයා කාස්සව සම්බුද්ධ ශාසනය තුළදී කාශය බුදුරජාණන් වහන්සේ ළඟ අනාගාමියුණු උත්තමයෙක් එදා හිටේ ජෝතිපාල තමයි අපේ මහබෝධ සත්‍යයන් වහන්සේ අතීත කල්්‍යාන මිතත්්‍යය හින්දා ඇයට පිරික දරගෙන ඇල්ල බාරතුන්නේ. ඒ ගටකාර බ්‍රහ්මයක්. අතීත බුදසාසනවල මඟපල් ලබාගත්තායි අවී හතාප සුද සුදස්සී කනනිත්තකෙන පංචි සුද්ධවාසුල අදත් ඉන්නවා. අතීත බුදසාසනවල අනාගාමී වෙලා ඊට පස්ස රහත් වනු ඇත්තො අදත්තින්නවා. එවගේම බුද්ධසෝන්්‍ය කල්පේනවා. මේ අපි හා ද්ධ කල්පයකනේ එනිසාහ බුදුරජාණන් වහන්සේලා පස්නමක්ම පහල උනාමේ මහා බද්ධ කල්පේ මෙහෙම නොවන කල්පවලදී බුදුරජාණන් වහන්සේලා නැති බුද්ධසවන කල්පවලදිී ය අවි අථප සුද සුදසී අක නිත්්‍යකන පංච සුද්ධවාසත් හිස්සෙනවා දැන්නම් හිස් නැහැ. ඊළඟට අහලතියන පස්්නයේ තමයි අවසරය ස්මීන් වහන්සේ. ගෞතම බුදුම් ඒ පස්නෙමයි. ළඟට හලතියන පස්සනය තමයි තෙරුවන් සහණය පිංවස් සාමීින් වහන්සේ. ආරම්මන පත්්‍ය තුළ පත්්‍ය ධර්මයේ තුළ රූප විසි අටක් ගැනෙන අතර පත්්‍ය නීක ධර්මයන්ටත් රූප විසි අට ගනිී. මෙහි පත්්‍ය නීක ධර්මයන්ගේ රූප විසි අට කෙසේ පත්්‍ය ධර්මයන්ගින් විං මන්නේ වීද උදාහන සහිත පැහැදිලික දෙනෙමෙන් කානෙකුවය ඉල්ලා සිටිම කියලා. පින්වත්ී ආරම්මන පත්්‍ය කියලා කිව්වාහාම. අරමුණ ස්භාවයෙන් උපකාරවන පත්වෙනෙ. එතකොට කිසිම චිත්ත චෛසික ධර්මයකට අරමුණක් නැතුු ඇතිවෙන්න බැේ. එතකොට චිතචයසික ධර්මයක් හතිවෙනවනන් අනි වාර්යම ආරම්මණයක් ඕනා වෙනවා. එතකොට අරමුණක් නොගෙන චිතචයිසික ධර්මයන්ට ඇතිවෙන්න බැහැ. අරමුණ ඇතිවම තමයි චිත චෛසක ධර්ම පහළ වෙන්නේ. එතකොට සිත් අසුවනාවේ චෛසික පනස් දෙක රූප විසි අට නිර්වාණය ප්‍රඥප්ති මේ හැම දෙයක්ම අරමුණ කරන්නට ඕන. එතකොට පිංවර්ත්නි ආරමණ්‍ය පත්්‍ය තුළ පත් ධර්ම ය ර තුළ රූප විසි අට ගැනෙනවා. ඕ ගැනෙනවා. පත්්‍ය නීක ධර්මයන්ටත් රූප විසියට ගන් අනිවාරීම ගන්නවා. පත්්‍ය නීක ධර්මයන්ටත්. කොඩ මේ පත්තනීක ධර්මයන්ගේ රූප විසියටට ගැන ඔය ඇත්තු තේ රුං ගන්න නං ඔය ඇත්තන්ට අරමන්නත් ඒවාගේම ඒ රූපයේ නානාපකාර ස්වභභාවයනොත් රූප විසියටේ විධාකාය ස්වභාවයනොත් අනිවාදයම ඒ අරමුණුත්තක චිත චෛයිසික ධර්මයෝ හට ගන්නකොට, ඒ චිත්ත චයිස්සික ධර්මයන්ගේ ඇතුලාන්තේ ඒ චෛසික වලින් ඒ සිත්වලින් ඒ ඒ කානාවලෙන් විධා අරමුණුවරගෙන් විවිධාකාර කියාමාර්ග ගද්දි අද කිව්ව රූප විසි අට්ටම අදාළව මේ කවුුණ කියාත්මකවන බව තේරුන්ගන්නට ඕනෑ. ඊළගට හලතියන පස්නේ මනෝ පනිධාන කාලියෙ තුළ බුදුරජාණන් වහන්සේලා එක්ලාසි විසි පන්දහකොත්වාක් පනිධාන කාලිය තුළ බුදුරජාණන් වහන්සේලා තුන්ලක් සසු හද්දහසකොත් පහළ වූබව අසා ඇත්තෙමි. නමුත් නියතිවන ලබාගත් පසු මේ කාලය සමඟ අනාගතයේ දක්වා මෛත්‍යේ බුදුරජාණන් වහන්සේතෙක් බුදුරජාණන් වහන්සේල්ලා විසි නමක් පමණක් පහලුවන බව සඳහන්ව ඇත එසේ වන්නේ ඇයි. පින්ුවත්න දීර්ග සංසාර ගමනේදී. සම්මා සම්බුද්ධත්වය ලබනකොට අපේ බෝධිෂත්්‍යයන් වහන්සේ නන්ද කියීන අසංකී ඉඳලා පුණ්ඩීක කියන අසංක්‍ය දක්වාති එබ්බ අසංක්‍ය හත ඇතුළත. එකක්ලාස විසිපන් දහසක් විතර බුදුරජාණන් වහන්සේලා අභියස සිතිම් බුදු බව පැතුවා. එතකොට මේ එක්ලස්ස විසිපන්දහකින ඒ සංඛ්‍යාව, බුදුරජාණන් වහන්සලාගේ සංඛ්‍යාව. ඔබට මෙතන අහල පස්්නය තමයි නන්ද කියන අසංකෙන් නම් පුණ්ඩරීක කියන අසංක්‍ය දක්වා අසංක තිබුණ ප්‍රමාණය අසංක්‍ය හතයි එතන තිබ්බ කියන එක. එතකොට මෙතන එන්න ඕන කානාව තමයි මනුව පනිධානයට ග කාලය කියන එක. මනුව ප්‍රනිධානය සම්පූර්ණ කරන්න එකක්ලාසි විසි පන්දහසක් බුදුරජාණන් වහන්සේලා මොන ගැවුණා. ඒ කියන කාලයේ අසංක කියෙනයකින් ගත්තාම ඒ අසංක්‍ය මේ කතාකරනවට වඩා බොහෝම අතිරීරික කාලයක් කියනයක අසංකෙ කියෙන සම්මුති වචනයකින් අපිට තේරුම්ගන්න වෙනවා. මොකද මහා බද්ධ කල්පයක උපරයෙන් බුදුරජාණන් වහන්සේලා පස් නමයිත් පහළ වෙන්නේ. ඔය විදිහට ඒ පස්නම සහයේ කල්ප එක්ක ගිහිල්ලා මහාබද්ධ කල්ප ආදයේ කල්ප එක්ක අතීතයට යනකොට ඔය ඇත්තන් ඉතා අඩුංක්‍යාවක් තමයි ඔබ ඔයි හිතනකමේට ගණන් හැදුවොත් එන්න. නමුත් මනෝපනි ධානය සම්පූර්ණ කරන්නට එකක්ලා සිපන්දහසක් බුදුරජාණන් වහන්සේල්ලා පහළ වෙන්නට පින්ුවත්නී අර තරං දීර්ග සංසාර ගමනේදී බොහෝ කාලයක් යනවා ඒ සම්මුති වාක්‍යත් එක්ක. ේරුන් ගන්න. ඒවගේ තමයි සර්බද්ධ කියන අසංකයේ ඉඳල්ලා සර්ව සයිල කියන අසංකෙ දක්වා අසංකෙ කල්ප නවයක් තිබ්බා. ඇයි කාලේ තුළ ලෝකෙ පහලවුුණා තුන් ලක්ස අසු හද්්‍යහසක් විතර බුදුරජාණන් වහන්සේලා අන්න ඒකත් කලින් එක වගේ එන්නේ මේ තුන් ලක්ස සසු හද්දහසක් බුදුරජාණන් වහන්සේලාළඟ වාක් ප්‍රනිධානය සම්පූර්ණ කළා කියන එකට වාක් ප්‍රනිධාන කාලසීමාවයි ඒ කාලසීමාව. එතකොට අසංක කියන එක තුළින් ඔය ඇත්තෝමී මහාබද්ධ කල්පවල බුදුරජාණන් වහන්සලමේ සාරා සංක කල්ප ලක්ෂේ තුළදී. අතන හතක් අතන නවයක් ඒගේ කාලේ ච්චර බුදුරජාණන්සට පහලවෙේදදි මච්‍ර කාලයක විසිනාව නම ගදුජණන් වහස පහලවෙන්න කියන කාරණාවට ඉන්නතු වාක්පනි ධාන කාලයයි. මනෝපනි ධන කාලයයි කියන ඒ කාල සීමාවටවෙල්ල අතින්දි සම්මුතියෙන් බොහෝ කාලයක් තමයි විස්තර කරන්නේ එක කල්පයක මහා බද්‍රකල්පයක පහළවෙන්නේ බුදුරජාණන් වතල පස් නමයි ඒ විදිහටෝක නිරවු්ල තේරන්න. ඊළඟට අහලතියන ප්‍රශ්නය තමයි, අවසරය ස්මීන් වහන්සේ. බිස්සූන් වහන්සේලාට කොපමන ප්‍රමාණකට හිස්රැවුල්. ී හැකියැයි විනයේ සඳහන් වනවාද න භික්කවේ දීගාකයේ සධාරී තබ්බා යු ධාරීය ආපාති දුක්කටස්ස අනුජානාමි භික්කවේ දුමාසිකන්වා දුවන්ගුලම්වා. මනනී දික් හිසකෙස් දරන්න එපා. යම්කිසි කෙනෙක් හිසකෙස් දිකට දරනවා නම් ඔහොට දුකුලෑ ඇවැත්වෙනවා. මහනනී දෙමසකට වරක්. අඟල් දෙකක් වැඩුණුක් විට හිසකෙස් කැපීම අනු දැනවතානවා. බිස්වූන් වහන්සේට අංගල් දෙකක් වෙනකං හිසකෙස්වන්න පුළුවන්. ඉස්සන ගිහියටග පිළමිකට්ටිය කෙස් දිගට වැැව්වනේ. දැන් ඒකට්ටියය අඟල් දෙකට අඩුවෙන් කෙස් වැැවන මට්ටමට ඇවිල්ලා. ඒනිසා දැන්ස්වාමින්න් වහන්සල අංගල් දෙකට වවන්නගු හරි පස්සනයක් වෙනවා. ගොහොමත් දෙමසකට සැරයක් ඒකට මාසිකට දෙවතාවක් හි මේ රැවුල් බාන්නට ඕන. ස්ස ැවල් බාන්න තින හැමදාමනෙමි එතකළ මාසකට දෙවතාවක් හැමදාම් බානාවනම් වඩා සුදුසුයි එකළ යුතුයි. එවගේම මෙතන්දී අදකාලෙන අගල් දෙකක් වවන්න විනීම් පුළුවන් කමති බට අඟල් දෙකක් වැැවුවොත් ඔය ඇත්තන්ගේෙන් රටේ ලෝක නැති තරම් බැනුම් අහන්න සිද්ධ වෙනවා. ඒ නිසාස සේල් සංගධත්නිස මුඩු කරලම සිට්ීම තමයි සුදුසු නමුත් අගල් දෙකක් දක්වා වවන්න පුුවන් කමතියනවා. ඉළඟට හලතියෙන ප්‍රස්නේ අවසරය පින්වස් සාමීන් වහන්සේ, සක්විති රජුත් ඔහුනිෙසා හටගත් චක්කරත්නය ආදී රත්නයන් අතරීින් සක්විති රජ උතුම් වන්නේය ඒයට හේතුව එම රත්නයන්ද ප්‍රභහවන්නේ සක්විධ රජ නිසාය. එලෙසම නිර්වාණයත් භාගිවතුන් වහන්සේත් ගත් කල. භාගිවතුන් වහන්සේම උතුම් වනසේක ඒට හේතුව නම් නිවනද ප්‍රභවවෙන්නේ භාග්‍යව. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමගගෙන් නිසාය. මෙලෙස ටීකාවක සඳහන්ව තිබෙන බවට මම අසා තිබෙනවා මේ සත්‍යද්්‍ය සාමීන් වහන්ස පහදාධනසේක්වා ඔබහන්සේට පතන් අාව බෝධියකින් නිවී සැලසන මේ කුසල් හේතුවා අස්නාාවීවා ඒ සත්‍යයක් ඒ විදියට සඳහන් වෙනවා. ඒහි වර්දකුත් නැහැ. චතුරාර් සත්‍ය ධර්මය ලෝයින් අතුරු දහංවලකෝත් නැවතත් ඒ ලෝට විවර කරන්නේ බුදුරජාණන් වහන්සේ නිසා. ඊළඟට හලතියෙන පස්සනේ අවසරෑ පින්වාස් සාමීන් වහන්සේ. සද්ධර්ම පුණ්ඩරීක සූතතයේ වැනි මහායාන සූත තේරවාදිිකෝ බැහැර කරන්නේ ඇයි. ඒක හරියට අදකාලේ සමන්ත්‍රපාද්ධ හිමිකිලාට සිරිධම්ම හිමියන් ඉන්න. පිරිදිවේ සිරිධම්ම හිමියන්ගේ සියලුම දේශනා විකෘතියේ වනේ. අන්න ඒවා බැහැරකරනවන තේරවාද බිස්සූන් වහන්සේලා ඔන්න ඔය වගේ ම හිතලුවක් තමයි සත්ධර්ම පුණ්ඩරක සූත්තය කියලත් කියන්නේ. අතීති ඒ වගේ නිර්වාණය කරපු ලියපු එකකයක ඒ තේරවාද පරපුරට අයිතිය එකක් නෙමේ එනිසා ඒ එක බැහැර කළ යුතු එකකා. ඊළඟට අහලතියෙන පස්නේ අවසන ස්වාමීන් වහන්සේ, සිද්ධාත සක්විති රජුත්, ගෞතම සම්මා සම්බුදු රජනුත් දෙදනෙකුද. අප වාර්තමානය විකු. ධර්මගන්ත හමුවේ වසර දෙදස් පන්සීකට එපිට අතීතය ඒ පස්නය හඟ දිග වැඩී මෙතරන් දිග පස්න කියවීම ටිකක් විහෙස කරවෙනවා එනිසා ඔය ඇත්තන්ගේ පස්්න කෙටිකරන හැටියට අපි ඔය ඇත්තන්න සිහි පත්කරනවා මේක උඩින් බාලලාපි මේකට පිළිතුරු ලබා දෙන්නම් අතිදීරික ප්‍රශ්නයක් හින්දා. පස්නය කියවන්න ඇතු පස්නයට පිළිතුර දෙන්න කටියෙන්. ඔය ඇත්තො සසරින් එකට වන ගමනේදී. අපේ මහබෝධි සත්‍යයන් වහන්සේ ආඩය පරියේසනයක් සිදුකර බව තීරුන්ගන්නට ඕනේ. අපේ මහබෝධි සත්‍යයන් වහන්සේ සසරින් ඉගොඩ වන ගමනට එදා සතර පයනමි දැකලා ඉන්පස්සේ අභිනිස්කමනය කරලා සසරින් ඉගොඩ වෙන්නට අවස්්‍යකරන කියාමාර්ග ගත්තා ඇලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වනා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළිවෙන්නේ ඉතාමත්ම කලාතුරකින් ඒ. භගවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්නට සියලුම මහනව ධර්මයා කටයුතු කරන්න ඕන ඔබ මේ අහපු ප්‍රස්නාව සානිති කියනවා ස්වාමීනයේ සහල්ලේ අවසානය හට ගැනීමත්. හටගත් රූපචිත්ත සියල්ල නැතිවීමත් වගේ සිරු සත්‍යයන්කරී අවබෝධ කරලනු මැනවී. මටද එළෙඹෙන මාසේ තුළ අදී සඳහනක් සඳහන්කරනවා සත්පුරුල්ස පින්වර්ත්නිිමේ සසිහල්ලම හේතු පල්ධර්මයන්ගේ කාකාරීට්‍රය. ඊළඟට හලතින ප්‍රස්්නේ අවසරය ස්මීන් වහන්සේ චිත්ත චෛල්සික රූප නිබ්ානවලට පරමාර්ත ධර්ම කියන්නේ ඇයි සෝමනාස් දෝමනාස්ස උපෙක්කායන වචනවල අර්ථ මොනවාදයි අනුකම්පාවෙන් පහදා දෙන්න තිරවන්සානය පෙන්වත් සාමින් වහන්ස කියලා. චිත්ත චෛස්ක රූප නිබ්ාන කියනන්නේ බෙදල බෙද්ල ගිහාම අන්තිමට ඉතුරුුවනදී. ඒක තවත් බෙතන්න දෙයක් නැහැ. අර්ථඒක අවසාන පරමාර්ථය. ග කෙලවලට හම්බවනදේ. මේසයක් ගත්තාහම අපි මේස කැඩුවොත් මේස කකුල් කියන්න පුළුවන් ලෑල්ල කියන්න පුළුවවා ඒවගේම ඇන කියන්න පුළුවන්. ඊට පසේ කකුලත් අපි තවතවත් ක ෑලිවලට ගත්තොත් ඒක දරදක්වාම යනවා. ඒවගේ මේසයක් පොටුවක් ඇඳක් මනුස්සේ කෝවගේ ගත්තා මනුස්සේ කුණප තිස්් දෙකර බෙදන්වතව තාව බෙදන්න පුළුවන්. හැබැයි සිත කියනේ කිහෙමන මේ අරමුණු දැනීමෙන් සිත සිතමයි. ආරම්ණ විචානලක් නනාංචිත්තාං. චේස් නිියුත්තා ධම්මා චේසික සිතේත්න ධර්ම චෛස්සක ධර්මයෝ ඒ එහෙමමයි. රුපතීතීරූ පංගරූප විසිට රුප්පනය වෙන එක එහෙමමයි. නිවන නිවනමයි මේවා පරමාර්ථ ධර්ම කියන්නේ බෙදිිබිදීයන් නැති ධර්මතාහින්ද නමුත් ඇතුවුණු ගමන් නැතුව යනවා නිවන හැරන්නෑ. නිවන සදාකාලික නැහැ නිවන ලැබූ ගමම්ම පින්වනය මහාසවේවිදිමින් ඒ සෝපහස සනුපාසෙස පරනිර්වාන්ධාතුවලට පත්වෙන්න පුළුවන්. සෝමනස්ස කියන්නේ මිහිරිවේත්නා දෝමනස්ස කියන්නේ දුක් වේදනාම හිරිවේත්න උපේක්කා කියන්නේ මැදහත්වේත්නා ඒවා චිත්ත චෛස්්‍යක ධර්ම අතර චෛස්්‍යක ධර්මයක් සබබ චිත සාදාන් චෛස්්‍යකයක් හැම හිතකම යඒත්නවා ජවන් සිත්වලදිය ේත්නා යයටත් හිත්වලට විපාක හම්බවෙනවා. ඊළඟට හලතියෙන පස්්නය අවසරෑ පින්වස් ස්වාමින්න් වහන්ස බුද්ධ පූජාවේදී මල්පහන් තබන්නේ බුදුපිළිමේ දෙසටද වන්දනා කරන අයගේ දෙසටද කතෙරුවන් සානය කියලා. පිංවත්න බුද්ධ පූජාවේදී මල් පහන් තියන්න ඕන ඔය ඇත්තංග පැත්තට එක පේන කෙනාගේ පැත්තට. ඔය ඇත්තු තමයි පුප්පා මිලායාති අතා ඉදම් මේ කියලා කියන්නේ. මේ මල් පරවෙෙනවාගේ කායෝ තථයාති විනාස භාවන් මේ සරීරයත් විනාශයෙනවා කලා කියාන දකින්නේ ඔබ හින්දා. ඔබට අවබෝධ වෙන්න ඕන. බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහාට දැල්ල දැම්මට පස්සේ ඒක දුංවලින් බුද්ධප්‍රතිමාාව වහන්සේ ටික දවස කර අප විසිුදුවෙන්න ඕනත් පුළුවවා. ඔබට ය දැල්ලපේෙන් ඕනේ. තිලෝක දීපන් සම්බුද්ධම් පූජයයාමී තතාගතන් තබෝනොන්දන්. එතකොට අවිද්‍යාවකින අන්දකාරයේ නැසුව බදුරජාණන් වහන්සේ අවිද්‍යාවකින අන්දකාරයේ නැස චතුරාර් සත්්‍ය ධර්මයකින් මිනි පහන දල්වල ඔය ඇත්තොත් ඔබේ චිත්ත සන්තති චතුරාර් සත ධර්මය දල්වා ගන්න නම් පහන් දැල්ල හොඳට පේන විදිර තමන්ගේ පැත්ට හරගන්න. මේ විදිහට පින්ව ේ අද. ඇස ධර්මසාකච්ඡාවාරයේ එකසේ තුන් වනසාකච්ඡාවාරය අවසං කළ අද දවසේදීත් බොහ ිහස මහන්සවීමේ සඳහා කැපවීමෙන් කටයුතු කරපු අප අපරැකේ පඥ්ඥාසාල පින්වත් පොඩිහාමුදුරුවන් වහන්සේ ගම්පොල සතිමන්ත පින්වත් පොඩිහාමුදුරුවන් වහන්සේ සහයේ සියලුම සංගධාත්නයට අපහාසිරවාද කරනවා තව හෝර කීපයකින් නම්වසරත් උදාාවෙනවා පින්වන්තෝ ඇත්තන්ට අපහාාසිදවාද කරනවා උදාව න අවසර. තට සවභාග ස පිලි පින්ම්බර සුබනම් වසරක් වේවානි දුක් නිරෝගී දීර්ගායසම ලැබේවා හැම දෙනාටම තෙරුවන් සරණයේ. ආකාසට්ටාචිබුම්මට්ටා දීවානා ගා මහිද්දිිකා පුණ්ඥන්තන් අනමෝදීත් තුවා චිරාන්තරක්කාන්තුතු අන්සදා.